රත්තරන් දපතති ව අපි වෙනදවගේම අ සන්ද දවසේ හවස තුරට ලෑස් වෙලාන්න වෙලාවට ඕවුන් ආ එහමනද දැ ප්‍රශපත්‍ර ලිපු කට නද ටක්ගලත උසන්බල අට උන් හරියට හරිද නවන්න ගොඩ ලිප කටියේ නද. ඒතර තුරම රතරන් දයපතේ අපි අද උදැ ොගොල ස්කෝලගින් හෙල්ලා ඒ අතරතුරදයි තයි මනනිින් මේ ප්‍රශපතරය එක්ක සාගච්චා කරන්න සූදනක් වෙලා ඉන්නමයි රත්තරන් දපතේ. අපිට විභාග ප්‍රසපතරයක් අත හම්ම හම් මේ දෙවිනි ප්‍රසපත්තරය තමයි මේ ියන්න නේද හරිට පයරගෙන බලොත් අර්ජාලය භාවිතා කරලා අපි ියන දෙවෙනි පලවෙනි ප්‍රසපතරය පලවෙනි ප්‍රත් දෙවෙනි පලත්ර න දෙවෙනි වතාවට ලියන පලවෙනි ප්‍රසපත්තරයක් මේක. එක පේපර එකක් න එක පේපරයයක් කොමල්ලේ ර්ජාල ාවි කර ලව දැන්ති හැම දන්නම මේ අන්ර්ජාලය භාවිතා කර ලියනකොට හැමෝටම අතර්ජාය හරහාම ස ල තුර ර ශ ට පිතුර ිය සලු දේව ටිකන අතර්ජාය ාවිතා කරලා තිම අර ප ැන්වු ගේ සති ති ිච්ච අදැක මලට වඩා මේ ස වනකොට ඒට වඩා වැඩි අධදකම් ප්‍රමායක ඔොට ලැවිල ති වැන කරනවා පිත්හ දී න්නම ගේගන තුන්දහයසේ ගානක් ප්‍රශපත්තරයට පිළිතුරු ලිවට ඔවුන්ගේ එදදා පන්සියත් දෙදහක් විතරගේ ප්‍රමාණයක් හරියට පිළිතුරු දීමේ හැක අාවල ලබාගෙන හිටිය නෑ. හැබැයි මේ ගමන ලියල් තිනව දෙදා සයිසිය දහ දෙනෙක් ලීර තියෙනවා ප්‍රශ්පත්තරේ හැබැයි ඒකේ නිවැරදිුම පන්සිය සිගානක් හැර අනික් සියල්ලම ඉතා හොඳින් පිළිතුර දල ඒක තේරම ගද හරිටහරි දැම්මකද තේරුම ඔවුන්. Uh... ඔවුන් අතරින් කීප දෙනෙක්ට තමයි මේ හරියට පිළිතුරදීම හැකියාව ලබගන්නවතු නති මර අතරන්දපුතේබේ. අපි මේ ප්‍රශපතරැල් ලියනකොට අපි ගාව තියන්න ඕන පලවෙනිිදේ තමයි අපි හැම මහොතකදම උත්සාහ කරන්න ඕනි තා නිවරදිුවම හරියට ප්‍රශපතරයට පිළතුරු ලියයි. එකක් තමයි මේ රත්තරන්දුවපුතේ අපි හැමෝම හරියට ලියනකොට दा दा <laughs> कोई -कोई की की ි කොතනද ඉන්න කියන කාරනවා පිට හරියට හඳුනාගැනීමේ හැකියාව ැබෙන එකක් තමයි අපි ජාතික තලයේ දිලියන්න මකොද මුළු ලංකායම විසිරරිච්ච දවා දරුවෝ ප්‍රමාණයක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා ඔවුන් අත මංකිවෙන සෙල්ලබන්ෙමයි එදා සැයිසිය දායක් ඔබ හරිම කියන ොයිකොයි ප්‍රදශල කටිය කිය ර කියන්නන්න. ලංකා වටේ විසිරරිච්ච පිරිසත්තමයි ඉන්නේ. තා පොඩි තොරතුරක් කියන්න ආසයිනේ දැනගැන් මකත් අන්නහරිේ මකක්ද සෙන් සිය ගත්තක ඉ දෙෙක් ඉන්නවාදස කෙනෙක නේදහ හදැ ර්යට හරි සියන් සීය ගත්තා කට්ටේ ඉන්නවා තුන් දෙනෙක්. අපපුඩියක් ගහනෝමන් ගගානන් මම අපපු ඩිය ගාන්න ගෙදරඉන්න ඔබත් අපපුඩියක් ගහන්න ඇයි කියර දන්නවත්. මේ ප්‍රශපතරයට ලකුණු සියන් සය ලබා ගැනීම කියන කාරණාවම ඉතා වැදගත් කාරණාවක් එකට හේතුව තමයි ඔවුන් ඉතා නිවැරදිව ඉතා පහසුවෙන්, සමරගක පසුවෙන් ක කියර කියන්න බ මුද ොහම සරල්ල චූටි ප්‍රශ තිබන සරල චූට ප්‍රශ් ඔවුන් එක හරියට ලබාගෙන තියෙන ආකාරය කොහොමද කියන කාරාවතතා ඇත ඇැගත්තෙන්නේ ඔවුන් හරියට ප්‍රශ්පතරයට පිළිතුර ියලා තියෙන. එකන මේ ලකුුණ සියක්කම්වවෙලාය නතින් තුන්දනෙක් නැති සටඒ ගමන අපිට හිටිය නෑ කවුරුවක්. මේ ගමන ඉන්නවා ලකුණ සන් සය ගත්ත තුන් දෙෙක් එක්තරා විදිකට ප්‍රශපත්තරය පොඩ්ක් බර අඩු වෙලා ගෙන චුට්ටක් හෙම දීතය. න අතරන් තිම මේහමඒ පශපතවය හැසි ලතින හ හදලතේ එකක් තමයි. ඔබ දම හතරෙන් පහට ආපු කට්ටයනන්න අපි හතරෙන් පහට එ ගමනද අපි ඔබත් එක ොහෝදේවගෙන කතාකර මද හතරෙන් පහට එන ගමනයේදී. ඔගාව තබාගතයුතු කුසලතාවන් රශියක් ගැ අපි කතාකර හකම හමත න්න පුලොද අමතාත් පිත්තක සම්න්දවල න අමතත්ම හොට හගරන්න වන එකගල්ලටම තේර ිත්මයි සහක් කලාවල්ලල්ද. තුනේ පන්තියේදී හතර පන්තියේදී ඉතාම ඉහ මට්ටමෙන් ඉන්නලා මයි සමරකට පහේසේණයේද සමහරක් කලාවල්ලොලට අඩු ලකුණක නැතැඟ මේ ඔවුන්ම පහු කරගෙන වෙන කණ්ඩෑමක් ඉදිරියට යනවා. අපි මේක කියනවා පහස්සේණියයට ගිහාම අලුත් බිමකට ගිහාම අලුතෙෙන්ම මයි රත්තරදු පති ගොල්ලෝ බොහෝදේවල් ඉක්මනින් උකහාගෙන ජීවිතයට ඔවුන් ඉක්මනිින්ම, න් ගමනයන්න ත්සා කරන ැ මෙම එකකුත් සිද්ධ වෙන ඒ එකක් තමයි අපිරගෙන බැත්තොත් එ හෙම දැ ඔවුන් දුර්රල වෙනමයි කිය එක නෙමේ මිතර දයෙන් එහෙමකක් සිද්ධවෙේ නෑ ඔවුන් දුර්රලන එක නෙමයි හැබයි වෙනත් පිරිසක් ඔුන් පහුකරගෙන ගමන් කර සමහරක්කට වෙන්න පුළුවන් ඔුන්ට ඔවුන් මේ ප්‍රශ්නවලට පිළිතුර ියන කොට නැතම් භාග ක්‍රමවේදයේ භාවිතා කරන කොට සමරකටට තුන හතර ශේණිවල්දිී බාගත්තාට වඩා වැඩි විශාල දැනුම් ප්‍රමාණය සහ අදදැකීම් ප්‍රමාණයක් එක් තමයි ඌූ ප්‍රශපත්තරයට පිළිතුරීම සඳහසූ දාගම් වෙන්නේ. ඉ මේ එකකත් එක සමහරක් අවස්සාවල්වල්දී ඔන් පහුකරගෙන පිරිසක් මකර මේ එක මයි ර දපති ද්ුව රන්න හැ එතකු අනික්ට ය න වගකීම මොක්දගේ දෙනවක්ීම තම වැදගත්මේ මකක් දේවක්කි. ඔවු ඔවුන් ඔබ පසුකරගයාට කමක් නෑ ගැටලුවක් න. හැබැයි ඔබ තරග හදාගන්න ඕනේ කාත්කද ඔවුන් එක්ක නෙමේ ඔබ තරගේ හදාගන්න ඕේ ඔබත් එ මර තරදපතේ ඔබ මේගමන ප්‍රශ්්‍රපත්තරයට ලකුණු හැත්ත පහක් ගත්තානම් ඔබ හිතට අරගන්න ඕනේ තීන්දු කරන්න ඕනේ මම ඊලන් ගමනගන්නවා ලකුණුවන් සුව. මොනොවද මගේ විච්ච වැරදි. මම කොයි වගේ තැනකදට මගේ වැරදි ම වැඩිපුර වැරදි කරලා තිය මේ හොය පුළ හරි ලස්සන ොයාගන්න පුුවන් මුන් න වැරදි තමුන් විසි හොයගන්න ඕනේ ොයා ගත්තා හම මම ඒක නිවැරදි කරගන්න. අක පර දප වැදගත් කරනාව කන මම වැරදි කරගන්න මගේ මේ විච්ච වැරදි මමයි නැවත වෙන්න කාඩුවක්කත් දෙන්නේ නෑ. ද ම වා යි කර ල ප්‍රවත්තර ම පිළිර ලීකපුරම කිසි වෙලාවග දේගේ රදක් කරන්න නැහයි කියන රුණට කමුන් එන්න ඕනේ ඒතම පලවෙනිද දැක් මෙතන අපි අරගෙන බැලිොත් එහෙම ලකුණු සියදෙක් හිතර ඉන්නවා ඉතා අඩු ලකුණු ප්‍රමාණයක් අරගත්ත කටික නැසියට හතලිස්සුනයි දශම පහක් කරගත්ත පිරිසිවා සියදිනෙක්. මර අතරන්දපතේ සියදෙනෙක් ඉන්නවා ලකුණු හතලස් තුනයි දශම පහක් නැතන් දශ පහක් අරගත්ත පිරිසෙන්නවා සියදනින්. ති එතකොට මේ සියදනා අරගත්තුත් එහෙම. අපි දෙග හතලිස් දෙයි ද පහක් කරගත්ත කටේ න විසි විසි හදදනෙක න්නවා. හතලියට වඩා අඩු ළමයි ප්‍රමාණය. අපි අරගත්තත්යම ලබුණු ඉන්වා දෙසිය අසූ ගානක් ස අටක් විතර. මේ දෙසි අසු අට හිතන් නඕන කාරණාවල් දෙකක්වෙන. එකක්. ඇයි මට ලකුණු හතලියට වඩා අඩුනේ කියලා. එතම වැදගත්ම දී. එනම් මම කොතනද මෙෝ වරද්ද ගත්තේ. ඇත්තම කාරණාව මේ ප්‍රශ්පත්තරේ හදලතියෙන විදිහට. ඔබට කිසිම කරදරයකින් තොරොව ලකුණු අසුව කියන සීමාවට යන්න පුළුවන් එන්න තමායි මේ ප්‍රශපත්තය හදරතිය මුුද්ධට මතකතියාග මේ ප්‍රශ්්‍රපත්තරය හදල තියන්නේ සෑමදිනෙටම ලකුණු අසුව කියන සීමාවට යන්න පුළුවන් වන්න ලකුණු අසුවට සීමාවට නොගිහින් ඉන් භාගකට කෙනෙක්කා වහම හිතන්න වෙනවා නේද ඇයි මට අර අසුව කියල සීමාවට යන්න බැරි වනේ කියන එක ොප පසිතිය එහෙමන මොකක්ද ප්‍රශ්න පලවිනිම දේ තමයි අරත්තරන් දූපතති පලවිනිදී නොැකිල්. දැන් ශිෂත්ත විවාාග ප්‍රශ්පත්තරය හදනය නැත්තන් අනුමාන ප්‍රශපත්තරයක් හැදුවත් හැමෝම දන්න දෙයක් තියෙනවා ඒ තමයි ළමයි හරි කලබලයි කියන්නේ. බුරුදමන් කියන කතාව හරි හරි කලබලට ටික්මටරල ඉවර කරන්න ඕන්නේ එයට එයට බලබලා ටිකක් කලලා ඉන්න බෑග ඒක දරාගෙන ඉන්න බැද එක පැක කාලය ලියන්නෙම පැක කාලය ලියනකට තරි අමාරුයි වාඩි වෙලා ඉන්න බෑ එක ලියලා ඉවර කරන්න නඕනේ පුළුවන් තරග එක්මට නේද. දැක් එත ඒ පැයක කාලයක් ප්‍රශ්පත්තරයකට දීර තියෙන්නේ ඒ ප්‍රශ්න හතලිය හරියටම ලියනවා නම් හොදරමතකතය ගන්න හරියට ලියනවා නම් ඒ කාලේ සීයට සීයක් අවශ්‍ය වන නිසා අන ඔබ ඒරුම් ගන් ඒ කාලය හරියට ඕන් නිසා තමයි මේ ප්‍රශ්න හත ලියට පෑක කාලයක් දිරතිය ද ගියගමන ප්‍රශපතරය වුණාපුතේ ගියවුරුද්දේ ැනෙද දස් විසියක ශිෂත විභාග්‍ය ප්‍රශපතරයේ ලියපු අයලක් කලට විච් ලොකුම ප්‍රශ්්‍ය තම වෙනි ප්‍රශ්පත්තරේති විච්ච බොහම අමාරුවවිනායි කියල ගොල්ලො හිතන ප්‍රශ් දෙක්ක විතර පොඩි ප්‍රශ්නයක් ඒගොල්ලන්න තිබුණ තිය එක අමාරුවුයි වගේ ගොලන්ට දැනුනා හැබැයි ඒ ප සර ප්‍රශ් දෙකත් තිබුණේ හැබැයි ඒ ප්‍රශ්න දෙක කියවන්න ලොකු කාලයක් ගිය. මුළ ප්‍රශ්පත රේ විච ප්‍රශ්න හතලිහිටම අප පි අරගෙන බැලුවොත් ලොකු කාලයක් ගිය කියවගන්න. දැ මේ අහතලියක කාලයේදී කියව ගැනීම සඳහා ලොකු කාලයක්වැය වුණොත් අන්න මයරත්තරන් දුුවපපුතේ යාට පැක කාලය මධදි වෙනවා ප්‍රශපත්ත්‍රය ලිය හැබදැ මේ වගේ ප්‍රශ්නපත්තරයක් දැන් ඔබට අනුමාන මේ මේ දී ලතිීන් ඔබ පෙරහර ප්‍රශ්පතරයක් දිලට ැනෙහුරු පශපත්‍රය අුමාන ප්‍රශපතරයයි දෙදක් මයිරත්තරන් දපතිය පෙරහුර කියන්නේ ඔබ සූදානන් කරනක තමා මේ ප්‍රශපත්තර හර හාපි කර මේ පෙරහුරුවක් ඒ හා සමාන වෙන විදිහයට ලෑස්වෙන්න සූදානං කරන්න කියන කාරණාවතවා ඉතන්ද අපි කරන පලවැඩිමදී. හැබැයි මේක බොහමටිකාලන රත්තරඳු පතුති අපි මේ දි පෙරහුරු ප්‍රශපත්වයක් එකක් දෙකක් තුුණක් හතරක් දේවීට පඩා නන් දෙවෙන්නේ නෑ ඉට පස්ස අපිකද කරන්නේ සියසියක් විභාගයක්ත් එක යන අනුමාන ප්‍රශවත්ව තමයි ඔබට ලබ දෙන මේකොඩට පරහුරුූ ාගයක් ඔබ මේ රටාවට හුරුවෙන්වා මේ රටාව හරියට හඳුනගන්න. ඒ මේ රටාව හරියට ඔබ හඳනගන්නවා නම්මයි රත්තරදුවපුතේ ඔබට පුළුවන් ඉතා හොඳින් නිමැරදිව ප්‍රශ්නවලට පිළිතුරු ලිය. එතට දැන් ඔන්න ඔබට ප්‍රශ්නයක්ත්තියන ඔබ ගාව තිබෙනවා ගැටලුවක් ඒ තියෙන ගැටලුව තමයි ඔබ හදිස ඔබ කලබලයි සමහරකිට ඔබ ප්‍රශපතරයේ කියවේ එක වතාවයි දැන් මේ කන්ත්‍රජාලය භාවිතා කරල න්න තියෙන්. බට පුළුවන් ආපහු වෙන්න තහනවා නේද තහවුරු කරන්න පෙරහනව නැවතවතාවක් බලනවද කියලා. ඇදදැ තමුන්ට පුළුවන් යයි නැවතවතාවක් මුලේ දල්ට මුලට මැනකම්මගේ ආප මුලේඉදලා යි එකං එක එක එකින් එක බලාගෙනේ. ද එෙමඋ එහෙම එෙම කරපු කට්ටේ තම ලකුණු සන්NC අර ගත්ත තුන් දෙෙක. ඔවුන් නැවතවතාවඒ ප්‍රශපත්තරය සාගච්චා කර ඇත ඒ පශ්නපත්වේ නැවත කියවීම කියන කාරණාව කරන ඔවුන් ලිුව උත්තරය නිවැරදි කියලා බලන. මංගෙන මේ ප්‍රශපත්තරයේ හදරදේ ලක්ුණු අසුවක සීමාවකට යන්න හැම ළමේටම යන්න හද තමයි හදමක පෙරහුරු විභාගයක් විදියට. එ අනුමාන ප්‍රශපත්තර භාවිතා කරන්නේ දැමික ඉදිරම් අප පිකරයේසිට සීයක් ඔබ විභාගයට සූදානම් කිරීම සහ. විභාග ආකෘතිය ඔබට හරියට හඳුනා ගැනීම සහ ඒ ඒ සඳහා ඔබෝ පැළමිවීමම සහකට සූදානම් කර ගැනීම ටම මේ කරේ ඇබැමයි රත්තරතු පත ඒ ඒ සවා බොහම කටිකාලන අපි නවති නැවතලා අපි දන්න දැන් හරි ඔබ දැන් හරි දැන් හෙන තියෙන්නේ විවාාගේ හා සමාන ප්‍රශපත්තර වලට පිළිතුර ලියන් දැන් විාගේ හා සමානය ඒ ආකෘතිය මහදාාව ප්‍රශ්න හැබැයිද මේදවසල්ල අපි උත් සහ කරන්න ඔබ විභාගට වාඩිකරගෙන විභාගැල්ලියෙන් හැර ඉගෙන දැන් එනම් හරිද දැ මෙන මේ වැරදි නිවැරදි කරගන්න ඕොනවදරද හෙටද දෑහැකාද හෙටට කල්දා නැම අදම අවසන් කරන්න ඕොන මේ සියල්ල අද මේ සියල් අවසන් කරලා හෙටට අපි නැවත විාගේලියනකොට නැවත අලුත් ප්‍රශපතරැල්ලියනොට අන අපි ගාවති බිච්ච අරකිව්ව සියලු දුරලතාි අර සියලු දුලත මේ දුරලතා ටික අපි නැතුවවෙ නොන්න දැ තරුන්ගතද රි අපි හන න්න පලි පශපතරයට ලංකාවේ ලොකුම න්ලයින් පාසල විච අපිමයි රත්තරන් දුියපුතේ අපි හැම්වදෑම සූදානම් වෙලායින්නේ ඔබට අලුත්ම දේවල් සහ ඔබට දිවේදිය යුතු වැදගත්ම දේ හැම මොහොතකමල ලබාදේ එන්න්න හොඳර මතකතියාග හොදර මතකතියාගට වඩා හොඳම දේ දරුවන්නට තමයි ඉතා හොඳමදේ ලංකාවේ ලොකුම න්ලයින් පාසල ඔබට අපි බොරොදදුවක් වුණානේ මොකදේ ොරොන්දු ොකක්ද පොරොද නොමතක් ඒක පලවෙනි දේ තමයි අපි ඔබ සයට සියක් ශිෂත්ත විභාගේ පැවත්තවෙන්නේ ඔක් තොම්බර් මාසය කියලා දැනට තිබුණ නමුත්දැඟලුතෙන් අයි කියවෙනන්න ඇම්බර් මාසි දක්වා කල්ලයා විය කියලා එම ග දවස් පහලවක් මාසේක විතරගේ පොඩි කාලයත්තමයි හාට ගියොත් යන්නේ නොවැැම්බර් මාසි වනත් අප හිතමුකු අන්න ඒ කාලයේදී ඔබ විභාග ලයන්නේ යනකොට ඔබ සියයටට සිය පරිපූර බුද්ලෙක් කරග තම ප කියන්නේ විභාගගේ ඒ සඳහා අශ්‍ය වන මඟ පෙන්නීමසාහ ඒ සහ ඔබ සදානම් කිරීමම තමායි රත්තරදුවපපුතේ මේ කර දැත ේරුම්ගත්තද හිත එහෙමෙහියන්න හොදනෑ හිත එක දැනක තියෙන්න්න ඕනේ එක තැන ඉදඳල වැඩරන්න පුළුවන් තම රත්රන්දු විපුතය නෙක මයි අපි උත්හ කරන්න ඕ ල්ලවනිීම දේ ීවිතය හදාගෙන යන්නවන. ඒ ජීවිතය හදාගෙනන ගමන් මාර්ගෙම රත්වරන්දුවපුුතේ තමුන්ට තියෙන් නොනික අරමුණක් ඒ අරමුණ එහෙමෙහියන්න හොදනෑ එෙමෙහි අන්නතුව හර්ගයට විභාගයට. හරි අපි අිහෙන ප්‍රශවත්්‍රයට මොකද කිය ලේසි පහසුයි සරලයි ලේසි පහසු සරලයිනි නේද ඔවු මොකද තියෙන් පලි ප්‍රශ්ත්ේ. අක එක සහ දෙක ප්‍රශ්්‍ර සඳහා වඩාත්ම සමීප සම්බන්ධතාවයක් නොමැති රූප යුගලේ අයත් කොටුව තෝරයි යටින් නිරක් අඳ මොකද කියන්නේ එක සහ දෙක ප්‍රශ්න සඳහා වඩාත්ම මෙන පද අපි හරියට අල්ලගෙන යන්න ඕන ොකක්ද මේ පදය ම කිය සතියත් මමෝ මීට පෙර කතාකට කොලත් මම ඔබට කිව්වා මේ ම කියන එක ඒක මයි එහ මෙ වෙන්න පුළුවන්ද බෑ වඩ්ඩාත් ම වඩා වඩාත් සමීපනමේ වඩාත්ම එකන්න වඩාත් මයි යි හා මෙ හාෙන මොක් වෙන්න සමීප සම්බන්ධතාවයක් නොමැති නොමැති රූපයුගලය අයත් කොටුව තර යටටන්ගරක් ඇඳ මේකට ඉතාම ඉහළ මටමින් හැමෝම් පිළිතුරී තියෙනවා ඉතා හොඳමටටමකින් මේකේ සම්බන්ධතාවවැරගෙන බැලුවත් සම්බන්ධතාවයක් නැති අඩු සම්බන්තාවයක් නොමැති ම් අඩු පලවැනිි රූපේ තියෙන්නේ චට් එකක් සහ ටයි එක දැම්මක් අප අදලන්න නොගේ ෂර්් එකයි ටයියි හරි මේදක එක නැත්ව ේදන පවිච්ච කරන්න පුොල යියක විතර නිකදාගරන්න ෂර්් තර නික් ඇඳලගේගට වැඩක් යියක් දන්න බැලලාන යි ෂර්ට් එක න්න පුළුව හෝනක ඇත හැබැයි තයියකුත් තියෙනවාන එක ගැපෙන්න්නවා නෑ දෙවැෙනක් තයියකක් තිබිල වැඩන්න ශර්ට්ක් නැත්ත දැන් හරි එක මේ දෙන්න සම්බන්ධයි ඒලගේ කලිසමයි බෙල් එකයි. No ි බෙල්ට එක බදපටිය කියලා අපි හඳන්නේ අහාරේ මේ බදපටිය කලිසමකට තමයි මේ බදපටියදාන පිටිකන් සාමාන්‍යෙන් දැන් ගන්න මෙහෙමන පතිේ දැන්වොන්න මෙන්න මෙහෙමේ වතින දැන් සා දැන් අපි සමහරක්කයාට සරමට අඳන්නේ යන්න බෙල්දාල එහම එහෙම අදිනා ඇත්ති එහම අඳදිරකට්ටී නේ සරම වැටේ කියලා බයට සමරක් කටේ එහෙම දින ගන ගන්න පද ඔමේ න සිංහල පපුති ංහල් හරි දෙැකග න්නකොට ය මේ දේවල් අප හරිට අල්ල ගන්න න ද අපි හරියටටම අල්ලගන්න දැන් තරුම් ගතද හරි දැමුණන හිතේ කතනක තියාගන මේ යන්න පමර අත්රන්දු කුතේ හිදයෙන්නො එක තැනක හරිද හරි දැම් බල දැම්මි කලිසමහ බෙල්ටෙක් මේදන එකත න්නන හැබයි මේ සාද අපි බදපටිය කෙර හඳන්නවනේ දැ මේ බදපටිය ගොහොම ද අපි හඳුන්නන්නේ අනිෙකතම මදගත් කරන්නවා දැමි බදපටිය දැ සිංහලින් කියනකට පේමකුවට මේ අපට ලේසිම දෙේමකක්ද බෙල්ට් එක හරිට මරි වල්ට මේ දෙන්න එකට ඉන්න ඕන දෙන්න එදද නෙමයිදට ඉන්න නැයි මෙයාගෙන් වැඩක් නෑ මෙයා නැතු මේ දෙන්නගේ සම්බන්ධතාව තියෙනවද නැද්ද ොට මෙතන කලිසමයි බෝ එක අනි මේ මේක තියෙන කලිසම් බලන්නක ඔවු පොඩි කොට කලිසමත් තිය. පලසමටත් හැබයි ඉදාවා හැබැයි මේ දාලාතියන්නේ බෝයකට වඩා පොඩ්ඩක් වෙනස් නේද. පිරිමිලම මේ අඳන බෝයක නෙවයිේ තියෙන්න්නේකම් සමනලය අහෙම තිනර ගැල්ලමයින්ගේ ලගනේද දලගේ ොලුේම මෙත ගහනවා ඉර ගට ගොල්ගේ ගෞ්මේ පිටිපස අර සමල්ල ැටේ එකකහම එන්නේ මේක ද මේ දෙන්න කියටවත් ගැලපෙනවාද ගැලපෙන්නෑ ඔබදන්න අද මේකර තමයි ඉතාම හල මටමකින් සිලදනාම ලකුණද මේ ලකුණු වරගෙන පශ්ය මේක ලේසිම ප්‍රශ්නයක් ඉදිර්තමයි අරගෙන තියන ඉතා හොඳින් උතුර දිීල තියන මේට ඇත්තරම සතුටුවයි මේ දේවල් මම ඔබට මේ මතක් කර යන හේතුව මොකද මෙතන්දි මේ සම්බන්ධතාවයක් අපි හරියට හඳුන ගත්ත නැත්තං විභවතාවයන් ඔොල තියෙන විශේෂ ලක්ෂණ ඇත්තමයිපුතේඒ ඒඉඋම සම්බන්ධතාවයක් අපි දැකීමේ හැකි අප ස අප සතුව තීරර ඇති කියලා බැල් බලන එකද ඒකතමයි මෙතන්දි කරන්න මේ මේ මුනට වෙතන ද අපි මිට ට වෙන ද හම්ි ග නද තියනවා බල මීලාට ගිල්ල ද මෙතරත් ඒක ම මා මෙත තියන්නේ සපත්තුවත් තියනවා ලේන්සුවක් ලේස එකක් සපත්තුවයි ලේස්කයි. ඊළඟට මෙතර තියනවා ෂර්් එකයි බොත්තමයි එතකොට මෙත මේකයි සපත්තු සපත්තුයි යෙන. මොකද ඔබහිතන්න මේහැවෙල්ල දෙවනි ප්‍රශ්නය දෙවිනි ප්‍රශ්නතත්තේ හගක්හට්ටි ලකුණු රබාගෙන ප්‍රියයන ප්‍රමාණය අඩුයි යට විසි එකයි හරි ටුත්තර ලීලා තිය. ඇයි මේක සම්බන්ධතාවලාැ මෙතන සම්බන්ධතාවය ඔබට ඉතා පහසුවෙන් දැක ගැනීමේ හැකියාව තිබුණාට ඇයි මෙතන්දිී ගිලිහිලාගේ. ආ ඒකතම අප ආය හිතන්න ඕන කාරණාව. ඇයි ඔබට මෙතන හරියට අහුනවිච්ච හේතුව. මේ සම්බන්ධතාවේ ඇයි මෙතන්ද ඔබට හරියට දැකීමට නොහැකිවනේ හිතන් හරි සර්ලස එකක්. මේක ප්‍රශ්නයට මුලින් ගිල්ලම අපි මෙන්න මෙතන වඩාත්ම සම්බන්ධතාවයක් මේ වචන හරියට අල්ලගෙන යන්න කෙනෙක පුතය කියන්නෙවා න්න තනමයි මේ. එක සහ දෙක ප්‍රශ්නය ඇන මේ දෙකටම බොදුයි එකටයි දෙකටයි දෙකටම පොදුයි. සඳහා වඩ්ඩාත්ම සමීප සම්බන්ධතාවයක් නොමැති. වඩ්ඩාත්ම එක නැත්තම් නෑ මේකතිබට ඒක නැතුරට ප්‍රශ්නයක් නෑ. එම නැතුව යන්න පුුවන් ඒවත් තියෙන. එතට මේ වඩ්ඩාත්ම කියනකොට. වඩාත් ම කියනකොට මේ දෙක අතර තියෙන්වුන් ලොකු සම්බන්ධතාවයක් තියෙන ඒවතමයි මුලින් දකින්න පුොලේ දැවිිට සම්බන්ධතාවයක් සහිතයව මුලින් අපි හොයාගත්තහම. සම්බන්ධතාවයක් නැති එක ඉබේ අපිට එනවද නැද්ද ඉබේ. නොගතාව වැදගත්ද. දැ මෙතන්දි අපි සම්බන්ධාවයාගත්ත මෙයාගේ මේටයි එකයිමෂ් එක. කලිස මේයි මේ බඳපටියේ දෙකම අපි හොයාගත්ත ඇතද මේ දෙන්නා. මෙයාගේ සම්බන්ධතාව ඇත්ති න මෙයාගේ සම්බන්ධතාවයක්ති න හැබැයි මෙන්න මෙයා ගිහිීම එකක් අපිටාවේ නෑ හේතුව වෙයි මේක වෙනස් මේ ෂෝට් එකට මේක යන්න නැත පොඩි කොට කලිසමට අරබ අර ගැහනු දරුවෝ අඳිනාව වගේ චුටිදූ ලගේ අර සමනලය වගේ ඒක යන්නේ නෑ ඇද මෙිදින ගැලපෙනවද න මෙද වට ගෞමක්කාවන අන්න දෙන්න ගැලපෙනද නැද ඒ ගෞමකත ම ර පාවිච්චිරන්න පුළුව කලිසුකට පාච්චි කරන්න දැන් තේරුම්ගත්තද හරි දැන් ඔය ඔය සම්බන්ධතා මෙතන කොහොමදති මේ මොකක්දමින් මේ සපත්තුෙන් එන ලේස් එකක් මේක මොකද සපත්තුෙන් එන ලේස් එකත් තමයි මේ තිය හරිතපුේඒ දැන් මේ ලස් තිය සපත්තු තියෙනවද නැද්ද තියනු. හැබැයි ලේස් එක තියෙන සපත්ව වලට කකුලට දාලා ලේස් දෙකෙන් තද කරගත්තේ නැත්තං සපත්තු දෙක දාගෙන් අපිට ඇවිදීමේ හැකියාවත් තියෙනවද නෑ. අනි ලේස් හදල තිය සප සපත්තු වනතුව ලේස් පාවිච්චි කරන්න පුළුවන්ද බෑ. ඔතන්නේ ධමාරය වෙන්නේ. ඔ හිතන විදිහ හදාගන්න දැ බලන්න ම මේ හිතන විදි දැ මේ ල මේ ලේස අනිවාර්යම වෙන කිසිවතැනකට භාවිතා කරන්න පුළුවන් ද බෑ වෙන කිසිම දේකට භාවිතා කරන්න බෑඒන? ඒ ලේසක මේ සපත් වූටම තමයි සම්බන්ධ සපත්තුව කකුලට දාල තද කරගන්න නම් මේ ලේස් එක ඕනෙද නැද්ද ඕනේ හරි ඔ ඔබ හිතන විදිා හරි මොකද ලේස් නැති සපත්තු තියෙනවද නැද්ද තියෙනවා ඒක වෙනයි එත එ එතන්දි ලේස් අවශ්‍යම නෑන එතන්දි ලේස් අවශ නෑ දැන් ඔබ ඉස්පාසල්ටදාන සපත්ව දෙකෙති නර මේ අලවනක නෙ තියෙන්නේ නපත් දෙන බහ මේ දුවදරුව පාවිච්ච කරනන්නේ දූල පාවිච්චි කරනවා ඊළඟට පුතාල පාවිච්ි කරමේ දිගල්ලො මක පාවිච්චි කරන.ද එක හරි ඇැබ එතන්ට ලේස් ඕනෙද එතන්ට ලේස් ඕනවෙන්නේ සමහරක් ටැන්ගොල ද සමහර සපත්වල ඔබ දෙදකළ තියනවද ලේස් දෙකත් තියෙනවා අර අලවන පියන පයනත් තියෙන ඒ එතන තියෙන පුතේ ලස්සනටහද. ලස්සන කරන්න තේ වගේ තැන්ගලු භාවිතා කරදේ නමුත් එත ඇත්තම කාරණාව දැ ඒ අලවන එකක් තියෙනවා නම් ලේස් දෙකෙන් වැඩත් තියෙනවද වැඩක් නෑ අලවන පියනක් වගේ සබත්තුරු තිීරණ හැබයි ලේස් එකක් තියෙනවනම් එතන්ට අවශතාවයක් නෑ අලවන පියරක් දැ තේරුම් ගත්තද ආන්න හරි. ද මෙතන සම්බන්ධතාවේ මොකක්ද මේ තියනෙ බොත්්තමක් මේ තියන බොත්්තමක් මේ බොත්්තම තියනම්බන්ධතායිමකක්ද ෂර්්කට බොත්තන් දාන්න වෙනවද නැත්්ද දාන්න වෙන මේ බොත්්තම හදන්න හොකොද මේ ෂට් එකට ෂර්ට් එක අඳන හැමෝමන ත කමිසේ ආදින හැමෝට මේ බොත්්තම නොතිබුණත්මකද කරන්න වේ ොත්තම නොතිබුණ ොත්මක කරන්න වවැ කටුගහන්න ඒකන වෙන්න අපි කැඩුච්චාම නද බොත්තම කල්ලගේ හම ම ගැන් පොඩිය අල්පිෙන ක් ගා ගන්නවා නත්තන් කටුවක්ගහ ගන්න ොනේ එක කනිර ඒකතමා අපි කරන වැඩි හැබැයි බොත්තම අත්‍යවශ්‍ය නැද්ද කමිසට අත්‍යවශ්‍යයි කමිසේ බොත්තන් ටික දාගත් එනැත්තං කමිසයක් ට ඇඟට රැදිල හිටින්නේ නෑ ඔහේ හු ලම්පාරක්කාාවමත් එෙ මේ යනවා න්න තන් ඇරිලා යනවා. ඒයින්දා මේ බොත්තව නැතුව මේ කමිසට තියෙන්න පුළුවන්ද බැහැ. එහෙනම්. මේ දෙන්නගේ සම්බන්ධතාවේ ඉතා ඉහල මට්ටමින් තියෙනවද නැද තියෙනවා. මෙතනත් මේ ලේස්සකට අනිවාර්යම සපත් වූ තියෙන් ඕනේ ඒහින්ද ඒ දෙන්නග එයාගේ සම්බන්ධතාවයක් ඉතා ඉහල මට්ටමකින් තියෙන. මේ දෙන්නගේ සම්බන්ධතාවය ඉතාහල මට්ටමකින් තියෙන තැ මෙතල මොකක්දේනම් වෙලා ද මේ දෙන්නම හරි නම් මේ අනිවාරෙන් වැරදින්න පෑණි ඔවු එහෙම තර්කකට යන්නත් පුළුවන් හරියට හරි එහෙම තර්ක එකට යන්න පුළුවන් ඇයි මේ දෙන්න හරි නම් මෙයා වැරදිවෙන්න පපෑණේ නොගැලපෙන එකම කෙන අයාවෙන්න පෑණි ඔ හැබැයි මේ මතකතියාග ති තින්නේ මේක් මේ තියන්නේ මේස එකක් මේ ති දැමම් පපුොරිි හරස් ප්‍රශ්නයක් කන්න මේමකක්ද මේ සපත්තු දෙකක් දැන් මේ දෙක නැතුව අපට සපත්තු දන්න ැරි. මේස් දෙක මොකට දි දාන්නේ අපි දු මීට්‍රසිය දනා කියලාි හරිද ඔබ ද තිට උල් සපත්තු ස්පයිස් කියලා අප කිය ස්පයිස් කියලා කියනවට මේ උල් සපත්ව හෙමති කපුරු ති හරිදකට ඒ ඒ වගේ සපත්තු එක් අපි කිසිම වෙලාවක මේස් දාන්න නෑ ඇයි දාන්න ඇති මේසලින් කරන ක්‍රියාවමොකක්ද. මේස් දෙක භාවිතා කරලා කරන වැඩේ මොකදද. අනිකතම පීතන්න ඒවුනා අටසර අපි ස්කෝලි දන්න ඔවුදානක ඇත් ඇත්තදම මේ කොහමද සපත්තු දෙකට සම්බන්ධ වනි. පලවෙනිදී. මේ ස්දාන්නේ සීත සීත තත්ත්වයෙන් බේරෙන්න්න සී. භාවේ නැති කරන්න තමයි මේස්ධන් ද පිටවල් වට පියර ගත්තත්ම ඇමරිකාවගගලන්තය සහඒ වගේ වගේ යුරූපී රටවල් සහ සීත දේශගුණයේ තියන රටවල් වලදී එගොල මේස්ධානය අතර විතරන්නේ කු විතරන්න මේ අතරත් මේස්දා ඇ සීත දේශගුණයෙන් බේර සීතලෙම් බේර මේවා ආරක්‍ෂා කරගන්න තමයි මේස්ධන් එදැ සපත්තු දෙකට අත අවශ්‍යම වෙන්නේ නෑ. අපි සපත්තු දානකොට බොහෝ අවස්සාාවල්ලල් ද කරන දේවල්ලලින් එකක් තමයි අප කකුල්ලො ඇඟ මේ සපත්තුව ඇතුල් පැත්තෙන් හරියට මැහිලා නැතිඒවා. තිබුණ තරද කකුල කැපෙනේ කනවත් අන්න තම අපි හුඟාක් කවෙලාවල්ලට මේ භාවිතා කරන්න නැත අපේ රටවගේ රටවල්ලෝට ඇත්තටම අවශ්‍යතාවයක් එනවද මේස් දාන්. ඒ ම දාවක් න ුරපී රටවල්ලට මේ අත්‍යවශයකයට හේතු සීත දශගුණන් හින්දා ඒගුල්ලගේ මේ පාදවල්ට එ සීතල වහගන්න. හිදැ ඒ හින්දම රත්තරන්දුවපුේ ඒගල්ල හැ මහෝතකදම ත්සාහරනවා පාදවල්ල තියෙන ආරක්ෂාවග සීතලෙන් ආරක්ෂාවෙන්න්න තමකලු උත්සහකරන දන් තේතුුන්ගත්තද වෙඩේ. අන්න ඒ ප්‍රශ්නය හින්දා. අපි සපත්තු දෙකට මේස් දෙකක් දානව එක ඇත්ත හැබැයි අර මම උබට කිව් ඒවගේ දෙවලට අපිහෙම දාන්නේ නෑ තව එකක් දැන් අපේ රටව වල දැන් අපි තව වැඩක් කරන අර කකුල්ොලට ඩිය දානකොට මේස් දෙකක් දාගෙන හිටියහාම මේ සපත් දෙට මේස්ොල්ටඒ දාඩිය ප්‍රමාණය යම් කිසිදුරකට උරාගන්න එතකොට අර සපත්තුත් එක් අර ලිස්සන ගතිය සම්පූර්යම නමතිනා ගොරෝස් විදිහයට අ මේස් දෙක ප්‍රධාපතින හින්න මේක අනික් කාර්වා අරමං ව ඇතුළල තින නිමාව ප්‍රශ්න හින්දා කකුල කැපෙන එක කරගා බේරගන්න මේ වගේ දෙවල් තමයි මේ අපේ රටේ වාාහිතක හැබැ ඒෙමරගෙන පළුවට මේස් දෙකට ඇත්තටම මේ සපත්තු දෙක ඕන වෙන්නේ ත වඩාත්ම ගැලපෙන නැත්ත මේ දෙක අතර සම්පීව සම සම්බන්ධතාවයක් නොවඇති වඩාත්ම සම්බධතාාවන් නොමැතික බවට පත්වෙන්නේ මෙන්න මේක තමයි පත්වෙෙන්නේ තුන්න දැ ඔබ තේරුම් ගත්තා ද ඔබ හිතන්න මො කක්දම මෙතන්දි නොගැල පෙනක වෙන්න මෙන්න මෙයා කියලා මේක නද බොහෝ දෙනෙක් උත්තරදිරටය හැබැ මේ ලේස කැනතුූ සපත්තුක දා දාන්න බෑක අටක් මේස්ක නොතුපුරනට පශසය න්න ලේස් දෙක අනිවාර්ය ේස්ක කැටන ම සමක්කටි දෙකතේ ඔබ ලනුල්ලින් හරි මේ කැටකගහගන්නයි දාගෙන ඉන්න බැකක්කලට මේ ගැලල් න හැ ේස්තක තුන ලම ප්‍රශ්යන හොතේ දාගෙනන ඔබ වැස්සටගේ හම ඉස්කෝල ප පවවි දශික මේ දශික වහින වනි වයිනකොට සමරදවසලල් ඔබ පසට ද ෙර යනකොට හොරටම තමෙනවා ෙමෙන ඔබ මොකතක ේස්තිික කරවල බෑගික දාගෙන සමත්ක නිකන්දයවා ඔවු එහම කරන නේද එහෙම කරන? මේකෝම ෑ න සබ්ක පාචක මතවචතාව න්න හැබයි නමුත් අර මම කිව්ව වාසිටික තියා ගැන්න තම අපි මේස් දෙක පවිච්ක දැන්න ඔබද එරුගත්තද දැන් ඔබ මේක බොෝ දෙනෙක් මේක වරද්දල තියනො නැද වරදදලා තියෙන අප ඉඩන්ෙටයංකු බලන්න පහතදී ඇති සටහන ඇසුරෙන් අංක තුන සහ හතර ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුර තෝරා යටිි රක් අඳ ඉන්න ABC F මෙන මේ දික තමයි රූප ටික. දැන් අපෙන් අහන පළවෙනි ප්‍රශ්ිමොකක්ද. මේහි දැක්වෙන උපකරණ අතරින් එ උපකරණයක් ක්‍රියාත්මක කිරීම පිණිස අනෙක අවශ්‍ය කෙරේ. එම යුගලිය දැක් වෙන්නේ. හරිද. එකක් ක්‍රියාත්මක වෙන නම් අනික අත්‍යවශ්‍යය ැිවල ොුණුව තියෙන කෙර දැබි මෙද රගත්තොත් තියන අතකොළුව දීන මොකද මේ අතකොලුව. මේකමකක්ද? මනිස්තරෑල් මේක මොකක්ද පීර මේවදැ අප අඳරගෙන තිෙන්න්න ඕන මේක මන මේක අතකොළුව මේක මනිස්ත්‍රෑල් අරක පීර කියයන්න පීර මෙතර තියෙනවා මේස හැන්ද තියෙනවා ඉළඟට කියත තියෙනවා නියන්න තියෙනවා. එකක් ක්‍රියාත්මක වෙන්න අනික් එක අත්‍යවශයයිල හවමන බල මෙතන මේබලන් මෙතල තියෙන වෙන්න මේ අතකොළුව මේ අතකොළුව පාවිච්චියට ගන්න නම් අනිවාරයම මෙතන තිය නියන අවශ්‍යද නැද්ද නියනවශ්‍යයි නිය තිබනට වැඩක් න අතකොළුව නැත්ත ලැතරම් ගත මේ දෙන්න අවශ්‍යද නැද C සහ D එ උත්තරේ බලම කද කියලා පි තියන්නේ D මගිනි BE මගිනි A මගිනි උත්තරේ වෙන්නමකක්ද දසා ඇම යුගලය දැක් වෙන්නේ. අ බලු මේ තුන්ගෙන උත්තරේ ඉතා විශිෂ්ට විදිට හැමෝ මුත්තරලී තියෙනවා ඉතා හොඳයි අපි හැම් ඊ ළඟකටද්ජීල බලමු අතරවෙෙන එක මේ දැක්කෙන උපකරණ අතරින් වැඩිම සංඛ්‍යාව භාවිත කරන්නේ. මේ දීර තියෙන උපකරන්න ටිකෙන් වැඩියම්ම භාවිතා කරනෙක් කෙන කවුද කාර්මිකයාද වඩුවාද පෙදරේරුවාද අයිබලුම් පලනික කාර්මිකයා කියන එකට යනවා නම් කාර්මිකයා සතුතියෙන් දවල් මොනුවවද ටෙස්ටර එක තියෙනවා තනිකවාද අන්නහරි කටර එක කපන කට කටරඩු කෙලපිකෙන් කට රඩු තියෙන අඩු මේ එ එයාට අනිවාරෙන් මේ දෙක ඕන දෙ නැද ඕනෙ ස්ට එක කියන්නේ කරන්ට එක බලන්න ඕන යාට මෙතර කරට එක තියනවා නැතික කාර්මි කියනය නැත්තන් එයාට ඇනමුරුච්චි ගල ඕන අඩුම ගාන ස්පැන්ඩ එක හරියාට ඕනද නැද්ද ඕනේ. තෙරුම් ගත්තද හරි. එහමනම් මෙතන ඉන්න එක දැ මේ අතකොළුව භාවිතා කරන්න කහුද වඩවා නැතම් වඩු බාසුන් නෑ. දැ මේකත් එක තව තියෙනවා මොකද තියන්නේ . ීරත්යා භාවිතාවට ගන්න හද රැද්ද එයා භාවිාවට ගන්න මො මොහකරද පීර භාවිතා කරන්න ව හරි වැදගත්පුති මේ පීර භාවිතා කරන්න මෝකරද සාමාන්‍යෙන් කියත දත් කියලා දතඒැන තත්වම මේ දත් හොඳේ තත්ත්ව වෙනයි දත්වෙනයි ඒ කියත තියෙන අර කපන කැපෙන පැත්ත මහාව මහත් කරන්න මේ දැතිතික මොහත් කරන්න කර ොඳට කැපෙන්නක හොඳට මහත් කරන්න තමයි මේ පීරෙන් තමයි මේක ගාන්න. ොදැන් කාර්මික මෙතන ඉන්න වඩුවාට අත්‍යවශ්‍යයි මෙන්න මේ කියත අත්‍යව නැද්ද අ්‍යවයි මෙතන තිය නියන අත්‍යවශ නැද්ද අත්‍යවශයන යත් දෙකයි. ඊළඟට මෙතන අතකොලුව සහ පීරෝණද නැද්ද ඕන කතරක් එයාගේ. තුො මේ කැහිල්ලා පෙදරේරුවාගේ. මෙන තියන මේකත් ඇැහෙල්ලා පෙදරේරුගේ එකන්නේ මේෂන් බාසුන් නැහැගේ හවනාපෙන් අහන ප්‍රශ්නය මෙහි දැක්ක නපකරණ අතරින් වැඩිම සංඛ්‍යාව භාවිත කරන්නේ කවුද වඩුවාය හඩදි වැරදදුඋත්තරේ හරි එකට තිතා ඉහල මටමින් හැමෝ මුත්තර ලිල නිීලතින වැරිගෝට් හොඳ මට්ටමින් ප්‍රශස්ත වටටමට ලිලාතිය අපිළගේටයම් ද ඇති සටහන ඇසුරෙන් අංක පහස හය ප්‍රශ්න සඳහහා නිවැරදි පිළිතුර තෝරා යට ඉරක් අ නිවැරදි පිළිතුර තෝරා යටගරක් අඳන්න පහසහ හාය සඳහ නිවැරදි පිළිතුර මේ හරිතය කර මේ උපදෙස් පිළිපැදීම තමයි පදෙස් පිළිපැදීම පහ ත බහා බීහා අකුරුවලින් දක්වා ඇති උපකරණ හරි අකුරුවලින් දක්වා ඇති අපි අරගම් බලමුති උපකරණ Aහා දීවලින් දක්වා ඇති උපකරණවලින් වෙනස්සෙන් B අක් ak, B අකුරෙන් දක්වල තියෙන්නේ B සහ E මෙතන් නොනපුතේ E E අකුරුවලින් දක්වා ඇති උපකරණඒ ඩීවලින් දක්වා ඇති උපකරණවලින් වෙන වන්නේ කොහමති කියලා කොබති වෙනස්න්නේ වෙනස් එ කොල් ඔන කතව පෙන්හ ඒක ඇමකදද බී කියන එකයි ඊ කියන එකයි දෙකෙන් අකුරුලින් දක්වා ඇති උපකරණ ඒහා ඩීවලින් දක්වා ඇති උපකරණවලි වෙනස් වන්නේ මොකදද කිර තම පෙන් හරතිය ඇයි මේක උපකරණවලි වෙනස් වෙන්නේ පහ 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 ගරක තුත්ර ද ති ඔබ සාමනවට හොඳ. ස්වභාවික ද්‍රව්ව යොදා සාධාතිබීමයි, ශරීර පවිත්‍රතා කටයුතු සඳහා පමණක් යොදාගැනීම නිසාය පිරිසුදු කරන උපකරණවීම නිසායි. මේ තියෙන්නේ කොන්ඩපීරණ කොන්්ඩපීරණ පනාව. එදන මෙතර තියනම කක්ද ටූත් ්‍රශ්ක අපි ගැන ද බුරුසුව. කොඩ කොන්ඩ පීරන්න පාවිච්චි කරන එක ක පෞද්ජලික එක. ඊනකට අනි පැත්තෙන් අරගත්තහම දත්බුරුසුුවරගතම ඒකත් පෞද්ජලිකයි. හැබැයි AHAD මෙන්න මේ කියන ඒ සහ D මේ දෙන්නගගේ තියෙන විශේෂ ලක්ෂණය ඇමොකක්ද මෙයාගෙනුක් කරන්නේ අතුගානක මෙයාගෙනුක් කරන්නේ අතුගානක මෙයාමොකදද ඉඳලාක් මෙයායවෙෙල්ල කොස්සක් කොස්ස භාවිතා කරනවා ගේ ඇතු අතුගාන් ඉදල භාවිතා කරනවා මිදුල අතුගාන්න දැන් හරිද ඇතිගතමයි සිදතවෙෙන දෙකේම කරන්නේ ැ ඒ ස සහ ඊ කියන එකෙක් කරන්නේ පවිත්‍ර කිරීම දැන් කොන්ඩ අපි කොන්්ඩ පවිත්‍ර කිරීම කරන්න පුතේ පැත්තකට පිීරණ කොට වෙන්නේ කෝඩ තිය රාවල් තිනවනං රොඩු තිෙනවන් ඒවා හැලිලේ න. හිස්සව හමතිව නහෙම අ ඒකෝ නෑන අපි තඩි බලගට කියලා පික කියන්නේ ලේඩීන්නවානං ති තඩිකර ච සත්තුවයින්න නොනොවුවි අන්න ඒගොල් එහෙම අයින් කරනකොට අපි පනාව භාවිතා කරනවා නැද්ද භාවිතා කරනවා ඒකරන්න පවිත්‍ර කිරීම දත්වල කරන්නමොකක්ද මදිනක මදිනවාගැන්මකක්ද දට්ටික පිරිසුදු කරන එක දත් පිරිසුදු කිරීමත් කරනවා කෙස්්ටික පිරිසිුදු කිරීමත් කරනවා ඒන්නේ පනාවෙන් සහ බුරුස්ුවී. එදර අනිපත්තර පියරගත්තුත් ඒ කියන්නේ මිදුල පිරිසිදු කරනවා Dී කියන්නේ ගෙදර පිරිසිදු කරනවා. මේ කියර කාරණවල් දෙකම කරනවා. එතකොට නුව. ඒමනම් BHE අකුරුවලින් දක්වා ඇති උපකරණ ඒ හා ඩීවලින් දක්වා ඇති උපකරණවලින් වෙනස්සන්නේ සභාවික ද්‍රව්වය යොදා සාදා තිබීම නිසාය, ශරීර පවිත්්‍රතා කටයුතු සඳහා පමණක් යුදාගැනීම නිසාය පිරිසුදු කරන උපකරණවීම නිසායි. මේක හරි මේක ඔක්කොටම හරි සමානයි. සමාන්දයද සමානයි. සභාවික ද්‍රව්යයෝදාගෙන සාධාතිබීම මේකස්භාවික නෑ. වෙනස්සෙන හේතු.දහා, ඒ ඩවලින් වෙනස්සෙන්නේ. එකහාඊ කියන දෙක එකන මෙන්න මේ බ සහ ඊ කියන දෙක වෙනස්සෙන්නේ මොකෙන්ද ඒ ඩීවලින් වෙනස්ෙන හේතුවමොකක්ද එක ස්භාවික ද්‍රව්්‍ය සාදාා තිමේද ස්භාවික ද්‍රව්්‍යයලින් මේ පනාව හදර තියන්නේෙ ්ලාස්ටික් ඊල්ළඟට තූත් ග්‍රස්් එක පියර ගත්තාම එකක් තියෙන මොන ඇන්ද ්ලාස්ටික් සහ ප්ලාස්ටික් කදි එවනි භාවිතාවටරගැති. එතකොට ශරීර පවිත්්‍රතා කටයුත් සඳහ පමණක් යොදා ගැනීම. තූත් බ්‍රස්් එකින් වෙන වැඩක් කරනවද අපි ඒම කරන්නේ නෑ. තු කොන්්ඩය පීරණ පනාවෙන් වෙන දෙයක් අප පිරිසූ කරන්න එනවද යන්නේ නෑ. ො මේ දෙෙන්නගෙන් කරන ක්‍රියාවමකත් දෙේන. ශරීර පවිත්තා කටයුත් සඳහ පමණක් යොදා ගැනීම. දැන් අපි අරගත්තොත් එම මේ කොස්සයි ඉඳලයි අරගත්තොත් ඉදල. ි බහෝ දවල් කරනවා අපි අපි කොචර දේවල් කරනවා ඉ ඉදල භාවිතා කරලන ද කුණු අයි කරන එක විතරාක් මනවැනි කුුණු අරගෙන ගීන්දාන කුණු එකතුකිරන වැඩ කරට පසේ ඉදතම් ප ඉදලටම මේ පටෝගෙන් අපි කෝටර ගිල සික්න ඩක් ඒ වැඩ දෙකම තුරක් අපි කරනවා මෙතන්දි දැක් හැබැයි මේ මෙතන්දි කෝම්ම මේ පනාව සහ ටත් ප්‍රශ්චිකෙන් අපි කරන්නේ එක මේක වැඩයි මක් දේ වැඩි ශරීරය පවිත්‍ර කර ගැනීම කියන කාරණාවම පමණයි. දැන් තේරුන්ගත් තනේද හරි අපිීළඟිකටය. ඒඩ අකරුවලින් දක්වා ඇති උපරන ඊවලින් දක්වා ඇති උපකරණෙන් මූලිකෝ වෙනස්සෙන්නේ. ඒ ඩ අකුරුවලින් දක්වා ඇති ඒ සහා කියන අක්ෂරයෙන් දක්වා ඇති උපකරන ඊවලින් වෙනස්සෙන්. ඒ වලින් දක්වා ඇති උපකරණයෙන් මූලිකෝම වෙනස්ෙන් දැන් මේ දෙන්න මේ තුන්දනාම භාවිතා කරන්න මොහෝකටද පවිතතා කටයුතු වලට මේක උත්තර බලමු කිය දෙෙනෙක් විර ඉතා හොදමන්ටමන් ලිය තිරනකට හයවෙෙන ප්‍රශ්යෙන් මේකර තමයි අඩුම ලකුණ ප්‍රමාණයක් කරගෙන තියෙන්නේ සම්පූර්ණ නිවැරදි වෙලා තියෙන සියට නව දෙන. අනුවක් වැරදි මේ ප්‍රශ්යට උත්තරලේයද මේ ඇතමයි අමාරුම් වෙලාතින්න ප්‍රශ්ෙන් දැම් බලටපු මේ අනිපැත්ත පෙරල මේයහන් ඒහාඩී අකුරුවලින් දක්වා ඇති උපකරන්න ඊවලින් දක්වා ඇති උපකරණයෙන් මූලිකවම වෙනස්සෙන්නේ මූලිකව ව දැ ඔන්න ඔබක ඔබ සතුව තාර්කික බුද්ධිය මෙතන්දි හැදිලා තියෙන්නු. ඇඒ හමවෙන් ඇයිමිය වෙනස් එෙන්න්න හේතු. හතු පලවබද ඔබට දැකීම හැකෝ ද මෙත මතකතිය විභවතාවයන් ගණනාවක් තියෙනවද නැද්ද මේක ඇතුළේ ගණනාවක් තීර. එක විභාවතාවයන් එකක් නෙමි විභවතාවයන් ගණනාවක් තිර. ද ඔබ හරියට හඳුන ගන්න ොන මේ එක ඇයි මෙහෙම වෙන්න වෙනස් එවෙන්න හේතුවමකද ඒහා ඩියකුරොලින් දක්වා ඇති උප කරන ඊවලින් දක්වා ඇති උපකරන්නේ මූලිකෝම වෙනස් වෙන්නේ එක. පවිත්‍රතා කටයුතුවලට යොදා ගැනීම. ඒහම කියන්න බෑනි දත්බුරු සුවෙන් කරන්නමකක්ද පවිත්තතා කටයවුතු කරන එතන මේ පොදුයිනි මේ තුන්දනාටම බොදු නැද්ද පොදු ඒ සහ Dඊ කියන තුන්දනාමයිත් B කියන තුන්දනාමත් හතරදනාමත් කරන්න මොකද පවිතතා කටයුතු කිරීමත් විශේෂයමක් මේ කොන්්ඩේ පීරණවට වඩා දත්පුුරු සෝභාාවතා කරලාපි කරන පලවෙනිිමදේ මොකදද කරන පලවිනිමදි. අනිවාර්යෙන්ම දත් පිරිසුදු කර ගැනීම එකට පවිත්‍රතා කටයුත් පිරිසුදු කර ගැනීම. හරිද දැන් ඊලකටනම් පොදුවේ පරිහරණය කිරීම නිසාය කොඋප කිය පොදුවේ පරිහරණය කිරීම නිසාය ම කොද උප කියය බොදුඒ පරිහරණය කිරීම නිසා හැබැයි මේ මොකෙන්ද ඊවලිං දක්වා ඇති උපකරණයෙන් මූලිකෝම වෙනස්සන මේ ඊවලින් දක්වා ඇති උපකරණය මූලිකෝම වෙනස්සන්න හේතුවෙන්නේ ඊ කියන එක අනිවාර්යම මොකදද පෞද්ජලිකෝ පෞද්ජලිකව මොනවාකරණ එකක්ද පරිහරණයට ගන්න ඕන දැම් බලන්න පුතයේ මෙතනම මේක ඇතුළේ මෙන්න මේ ගාන මේ ප්‍රශ්නය ඇතුළේ අපිට නැද්ද අප පරිහරණය කරන දේවල්කින පාඩම නෙමේද මේ අහලත දැන් ඔබ හිතනවා සමහරක් කලාවට පරිසරය කොහොමද මේ පළවෙනි ප්‍රශ්පත්තරත් එක් සම්බන්ධ වෙන්න කියෙලා පෙන්න්න නොන මෙන්න හොඳ මුදාරණ අප පරිහරණය කරන දේවල් ගැන අපි ගැන ගන්නකොට පෞද්ජලිකෝ පරිහරණය කරන දේවල් සහ පුදුවේ අපි භාවිතාවට ගන්න දේවල්. පුදුවේ පරිහරණය කරන දේවල් අපි ටව එක කියන්න පුදුවේ පාවිතා කරන එක ගුවන් දිේ කියලා කියන්නේ හෙම එක. මේසේ කෙලාරගත් ොත්තේම අපි පුදුවේ තමයි භාවිතා කරන්න නේද. හැබැ අපි කිසි වෙලාවක අපේ ලේන් සුව අපි හෙම කිය නවත නෑ. දත් බුරසුව නෑ. කන් නාඩි දෙගත්දාානෙ කෙනෙකි නොනේ එයා. පොදුව පාවිච්චි කරන දේවල් නෙමේමියම. අනික් සියල්ල පොදුවේ භාවිතා කර මේත් සියල්ලම පෞද්ජලිකව භාවිතා කරන දේව. ඇ ඉදර සහ කොස්ස හොද්‍රමතතියග ඉදර සහ කොස්ස භාවිතා කරන්න පුළුවන් කරන්නේ පෞද්ජලික වදනත්තම් පොදුවේද පොද්දුවයේ හරියට හරි ඇයි අම්ම කියනවා මයි රත්තරම් පුතේ අදනම්මට ආමාරුයි මයපුතා අද මට මිදුල අතුගාල දෙන්න කියනවද නැත්්ද කියන ඔ කියනවා පුතා අදගේ අතුගාල දෙන වද මට කියලා කියනවා දැපුතා ස්කෝලිගිල්ල එහෙමි පුතාරදූල නෙද මැරත්තර දුව පුතේ ඔක්කොම ගෙදරගේ ස්කෝලි ිල පුතුකයි පිරිමිලමයි ටික ිදුල අතුගානවා ගෑල්ලමයිටික පන්ති අතුගා ගන්න එහෙම නේද මාන්‍යද සමර පසල් න හෙම නැහෙම වෙන්නේ සාමාන්‍යෙන් එහෙමනි අපි කාම සුද කරගන්න රනාව ප ද වට පිමල මයි ලියට ැල ිය සුද් කරගන්න ගහල්ලම ඇතුට ැල ඇතුු ුද කරන්න අතුගාලා හදාගන්න. දැන් ගෙදද්දිත් අම්මම් අම්ම තමයි ඉහැමදා මහුවෙන්නේ මිදුල අතු ගන්න ගහම අමනත තාත්තම අතුගන්න ොද මයිපු තාලත් ඒේ කරනද රැද කරනවා. එදැන් මේ ඉදන මගේ මයි කවුරුවක් අත්තල්ලන්න එපු! කියලා කිව්හැකිද . එ කොස්ස ආහා කොස්සල්ලන්නේ? ඔසමගේ ගොස්සෝක ඒම කියනවාද මෙ මේවා මුණවාදකට මේවා පොදේ භාවිතා කරනයවා හැබැයි දත්බුරුසුව අනේ ඔය මේකෙන් මදිින්න්නක කියර දුන්නොත් කය කෙනෙක් ගනීද ගන්න නඇයියේ එයා දන්න අනුගේ කටකතමයි යා අනුන්ගේ කටත්තමයි මේකෙන් පවිතතා කටය ුතු කරලා දියෙන්. තො අපිට අපිකට කැමතිද නෑ අනුගේ දෙයක් අපි භාවිචාාව ගන්නවා දවගේ දව න භාවිතාව කටගන්න නැයියිඒත් තනයෙන් භාවිතා කරන්න. නිය පරිහරණය කද යුතු දෙවල් එන උත්තරේ වෙන්නේ ආ ඇයි මේකත් තියෙනවානි බලන්නකු. ශාක කොටස්වොදාගෙන සාදාා තිබීමයි. හරිනේ මේක ප්ලාස්තික් මේ දෙකම මොනවද මේක කොහු ඊනඟට මේකට දීර තියෙනවා මිටක් ඒ ගහකින් අරගත්න මිටක් මෙතන තියෙනවා මිටක් ඒ ගහකින් අරගත්ත අනි ඉදල තියෙන මොනවද ඉරටු. හරිනක්. ශාක කොටස් යොදා සාදා තිබීම හරියට හරිද නැද්ද උත්තරේ. ඒනම් උත්තරය කගොයිකද දෙවැනියකද තුන්ගනියද. තුන් එනියක ඔන්න කෙනෙක් කිය නෙද අන අන්න සො සොයටට වැරදුනා ඒ වෙන්න කොහොමද කියලලා ක්න කියවනේද කියට. මොකද වැරද. තැන් එතකොටට හිතන්න බැරිද. මේ ශාක කොටස් වලින් විතරමද මේ කහදලතිනෙන ඉදල? මේ කොස්සහදල තියෙන්නේ ඒකම විතරමද දැන් වර්තමානයේදී අද දවසිද භාවිතා කරන කොස්සාපි අරගත්තොත් මට කියන්න කොහුවලින් විතරක්ම හදාපු ඒවද නෑ අද වෙනකොටම රත්රන්දුවය පුතේ ද වෙනකොට මේ කොමො ඇද භාවිතා කරන්න අද වෙනකොට මේවා පලාස්ටික් වලිනු භාවිතා කරනන් ඇද පලාස්ටික් වලනු භාවිතා ක ඒ වගේම කොස්ස ඉදලාපි අරගත්වොත් ඉදලත් ප්ලාස්සිික් භාවිතා කරලා හද දැකනට මේ කොමද සභාවික මයි කියලා අපි කියන්න එම කියන්න දැන් තේරුම් ගත්ත ද හැබැයි අපිට එහෙම්මම කියන්න බෑ. එහෙම නම් ඒනම් අපිට මේක ගන්න තිය එකම දී තමයි පොදුවේ පරිහරණය කිරීම නිසාය හරි දයනං උත්තරේ . ත් ක තමයි අපි වැරදිෙන්ම වරදගෙන තියෙන් ඊරංඟ එකත් මෙෙන ගෙත්තින පහත කවි ඇුින් අක හත සහ අට ප්‍රශ්ව සඳහන් නිවැරධදි පිළිතුර තෝර යටටන් නිලක්කන්ද. නිවැරදි පිළිතුර තෝරා ඉරක් අඳෙන්. ලෝවඩ නින්දේ මේ රෑයා මේ සඳ රැස්වතුරේ කිමි දෙන්නේ රන්තරු බැබලේ නිල්ලාආකාසේ ලස්සන මල්වාගේ නේද. ලෝ අඩනින්දේ මේරෑයාමේ මටනංව කියන්න බෑ ලස්සනට කියන නේද කියද කෞති කියය හොලබැලන්න නන කවති කියලා. හරි ලෝ අඩනින්දේ මේරෑයාමේ සදරැස් වතුරේ කිවි දෙන්නේ රන්තරු බැබලේ නිල්ලාකාසේ ලස්සන මල්වාගේ මොකද මේ ලෝ අඩනින්දේ අඩනිින්ද සම්පර්ම සිතසියන් ඉද කියලද ලෝ අඩනින්දේ ලෝ අඩ නින්දේ. මේරෑයා මේ සදරැස් වතුරයේ කිමි දෙන්නේ. සදරැස් වතුරේ කිමි දෙනවා සහරියට සද සඳරැස් වතුර වගේ. ඒක කිිද නවමනවද කැවිති දෙෙන්න්නේ ලෝ අඩ නිදේ. මේරෑයා. රන්තරු බැබලේ නිල්ලාකාසේ ලස්සන මල්ලාගේ. රත් රත්තරම්පාට තරු බැබලෙනව කොහෙද නිල්ලාකාසේ හරියට මොනවාගේද මල්වාගේ. මේ විදිරම තවකිපිකත්තිනවා මද නිල් තන කොල පිට්ටනියයක් වගේ යහස අන්න බලනු කොච්චර ලස්රද රට සමන්පිච්ච මල්ල හිරුණු නිල් තන කොල පිට්ටනියාව වගේ යහස අන්න බලනු කොච්චර ලස්සනද රෑට නේද ඒකස් මහින්ද හිමියන්න කිව එක සිටින ඇඩු මේ කියපු ගීතය මේ ගීතය. එතකොට මේ ගීත ඒ හා සමානමනේද මේකකිී වෙලා තියෙන්නේ අපි බලුම් කහර තිට ප්‍රශ්්‍යමකතික කවෙන් විස්සර කෙරෙනුයේ එක සඳපාය ඇති රාත්‍රියයක් ගැනය දෙක අමාවක දිනයක් ගැනය තුන පොහොය දිනයක් ගැනය අමාවක් දිනයක් ගැන මොනවගේ දිනයක්ද හඳ පායන්න ඇති දිනයක් හරිට හරි හද පායඇනති දින එයි මෙයා ෝමක් ගන්න පුළුවන්ද මෙැහඳ පීෙන් නති දවසර ඇත්තම් අප රකිෙන අමාවක කියලා නද එදාට පිගෙන හම් පොයදිනයක් ගැනය හරිදි නැත්ද හාරි එතකොට සඳපාය තිරාත්්‍රයක් ඊට වඩා මේක ගැල පෙන් නද පොයදිනයක් පොයදිනයකදින අරවගේ ඉරපායල මෙ හඳපාල ලස්සන වෙලා තියෙන්නේ උදට ආලෝකය ති හැබැයි මේ කවේ කිසිම තැනක කිය තිනෙනවද ම රත්තරන් දුුවපුතේ මේ තද කිසිම තරක කියල මේක පයදනයක්. න ලෝවඩනින්දේ මේ රෑයා මේ සඳරැස් වතුරේ කිවිේ නේ රන්තරු බැබලේ නිල්ලා කාසේ ලස්සන මල්වාගේ. කිසිම වෙලාගේ හෙමකක් කියල නෑම ඇතුලේ. එහමන පෝය දවසක් කියන එකත් ජන්න පුළුවන්ද ගන්න බැහෙන අපිට ගන්න තියන එකයිමකදද. සඳපායා ඇති රාත්‍රියක් ගැන තමයි අපිට ගන්න තියෙන්නේ පුදුවේ අපි අරගන්නව. ඊනගඋත්ත්‍රයේ දිළඟ පශරපියන්කු බල. මෙහි තරු උපමාකොට ඇත්තේ. එක රත්තරන් වලටය දෙක රන් කැටවලටය තුනමල් වලටය අපි බලමු කවියට ගේල. ලෝවඩය නින්දේ මේරෑයාම සදරැස් වතුරයේ හිමි දෙන්නේ, රන්තරු බැබලේ නිල්ලාකාසේ මොනව වගේ ද ලස්සන මල් වගේ මේ වගේ කියන්නම කක්ද උපමාවාචී උපමාවාචී නිපාත පදය සාමාන්‍යෙන් උපමාවක් ගැන අපි කතා කරනකොට මෙන් සේබඳු වැනි අයුරු කියලා අපි ඉගනගත්ත මතක න ඇති නම් ඔන්න ප්‍රශ්ය ජන් දිීපිඩුකේශණ එකේ අපි කරලතින උපට සම්පූර්ණෙන්ම මේ උපමා කියන පාඩමක් තියන ම රතරන් විපපුතේ ගිහිම් ලන්න මුොලේද ලගෙනම් එක. ද අහලාතියයට ප්‍රශ්යම කද්ද පංහලතින් ලස්සන මල්ලගේ මල්ලගේ මොනවද රන්තරු බැබලේ නිල්ලාකාසේ. මොනවා වගේද ලස්සන මල් වගේ. එන අලතිර ප්‍රශ්මකක්ද මේ තරු උපමා කොට ඇත්තේ එක රත්තර රත්ත රංවලටය දෙක රංකැටවලටය තුන මල්වලටය. දැම් මෙතන වරද්ධ ගත්තේ මොකක් දෙේහෙනම්. මෙතන වරද්ධගෙන තියෙන රන්තරු රන් කියන්න මොනවද. තරු. උපමාවදමයි ෑ අපි වරද්ධ ගත්තෙ කොතරද විශේෂණ පදත්ත් අප වරදග රන්තරු රත්තරම්පාට තරු දැන් ඕවත් මේට කියනපුතේ රූපක කියලා මේැන. රන්තර ඉදිරිදග ගන ව ලොකු වැඩ ඒ චර බට නුුවවෙ නෑ මෙවා ඉගෙන ගන්න පුළොම් පුතේ ඉදිරිදි මේගේ තැනකද රන්තරුක වූහාම එ අයිවිදියට මේ මොකක් වගේද මේ මොකක්ද වෙන්නේ හරිට විශේෂන පදයක් එක දුුණා වගේ රත්තරම්පාට තරු රන්තරු එ දැ මේ විශේෂ කරලා දුන්නද නැද්ද දුන්නමකද දුන්න විශේෂනය රත්තරම්පාට තරු තරු තමයි තරු ඇැ මොන පාටද රත්තරම්පාට තරු තරුුවල දන විශෂ ලක්ෂය අපිට කියනවද නැද්ද කියනවා එයට අපි මොකද මේක වරද ගත්තේ මෙන්න වගේ කියනෙ කත් එෙක් අපි මේ භාවිතා කරගත්ත නැතිරි. සැ රන්තරු කොයි වගේද ලස්සන මල් වගේ. හම් උත්තරේ වෙන්න නෙමක්ද මෝකද උපමා කරල තියෙන්නේ මල්වලට. මේ තරු උපමාකොට ඇත්තේ කුමකටද මල්වල්ට. රන්තරුවලට නෙමේ රන්වලට නෙමේ රත්තරන් හොල්ට නෙේ. රන්කැටවල්ට නෙම. උපම අල්ල ගන්නවානං ගන්න තියෙන්නේ වගේ කියෙලා කියල තින්ම අතර දුූපට මේ මේ නිවැරදි කට්ටයන සට දොළහයි උනුවතම අපි විසින් බොහෝම ලගින් පහසුවෙන් අපි වරද්ධ ගන්න තැන් ඔබ හිතන්නකෝ මේක ඔබට වරදින්නම පුළුවන්කක් නෙමේ ඇයි හෙමුණේ එතනයි ප්‍රශ්නතියෙන් එහින්ද මය පුතේ අනිවාර්යම අපි නැවත අර සිංහල පිළිබඳව අපේ අවධානය අනිවායම අපි යුමු කළ යුතුම තම එහෙම නොවනොත් ඔන්න අපිට ප්‍රශ්නයක් නවද නැදද ප්‍රශ්නයක් දැත්තෙරුම්ගත්තද ඒ අපි හැමවෙලා මුත්සා කරන්න ඕනේ අර සිංහලවලින් කියවිච්ච දවල් අපි එකතු කරගන්න හරි අපි රකට මෙ මේ වැරදිච ප්‍රධන ප්‍රශ්ිකද මේ යම උබට ඉතා පහසු නනි පශය නවැනි ප්‍රශ්යට පුතේ ඔබ සාමාන්‍යෙන් හොඳින් උත්තර දීට තියනවා ත හොඳ මටමෙන් උත්ර දර කිය හටහ රක් හොඳ හැමගම අංක නමය සහ දහය ප්‍රශ්්‍රනවල Aහා B සඳහා වඩාත්ම ගැපිෙන ම වචන යුගල තෝරයියටටි රක්ද. මාලය මුදුව එළඟට ඒ පොල් හතර B දැ මේකතමයි අහන්නේ මොකද උත්තරේ වෙන්න මාලය නම් මුදුව ඒ නම් පොල් එහනම් මොකදද මේ හැ කතුරේ පොල් කියන ජාතියත් එක්ක පොඩ්ඩ සම්බන්ධතාවයක් සහිත දෙයක් හොන්න ප දෙල් ගැලපෙනවද ගැලපෙන්නයි පොල් කියන්න තාලවර්ගේ ශාකයක් අපි කතා කර කර හිටියයන ලක්ක බෞගව මොනවද පරිසරයේදී න්න මතක්ෙන් වු මේ හම එකක් දැන් බලන පුතේ අ විෂය ප්‍රමාණය දැක් තේමාවල් සියල්ලත් එක්කම භාවිතා කරලා තමයි පලවෙඩි දෙවිනිි ප්‍රශපතර හැෙන් ඔබ කවුරුවක්කත් හිතාගෙන ඉන්නවා නම් පරිසරය ප්‍රශ්නහන්නේ පරිසරය ඔබ ඉගැගත්ත දේවල්ලාහන්නේ දෙවිඩි ප්‍රශ්පත්තරය කරන වැරදි දැමන් ඔබට පෙන්නවා එකින් එකකින් එක මේ වෙනකොට ඔබ වැඩියම් අදල විච ප්‍රශය අරගෙන පෙලවා. රරදම කද අපේ පරිසර ැනවා ඔබ හිතන්නකෝ අපිත්‍ර ගණන්ගන්න නෑ නෑන ගණන්ගන්න වෙනවා අපිට ඇයි ගණන් නොගෙන බෑ අයිරත්තරදය පත ගන්ගත්ය නැතුව මේ වැඩේ අපිට කරන්න පුළුවන්කමක් අපිට ඇත්තේ නෑ එකට හේතුව තමයි ඔබට හැමදාම කියරන පරිසර විෂයත් එක් අපට මා කුසලතාවයන්ට එකක් අපේ හදාගන්න එකන විභවතාවයන් අපි සතු කරගැනීමේ සඳහා පුදුම තරන් ක්‍රියාකාරකම් ප්‍රමාණය අපි යදෙන්ව.ඒ ක්‍රියාකාරකම් ප්‍රමාණය අප වැඩිපුර යෙදිලා කරනකොට අන්න පුතේ විභවතාවය ඔලට ඒවා බලපානද නද බලපාද මෙතරන් දිීරතිීන ඒක. පොල් කියන්න තාලවර්ගේ ශාකය එකද ඒක දෙල් ගැපෙනවාද ගැලපෙන්න්නේ. ඊලට කතුර. කතුරෙන් කරන ක්‍රියාවලිය බලන් අප පරිහරණය කරන දේවිපාඩුම දැ මේ ගස්සැල්හ පැළෑටි මෙතන අප පරියාරණය කරන දේ කතුරෙන්ම කදද කරන කපන එක ඒම් ඒ ජාතියෙක්කන මෙතන්ට න්නු පොත ැලිෙනවද පොත ගැලපෙන මේ දෙන කිසිම් වෙලා ගැලපීමේ හැකිියවත්ති ොදනෑ ඇයි දෙල්ගා කියන්නේ මුදුමුල සහිත ශාකයක් එතකොට පොල්ගහ කියන්නේ මුදුමුලක් රහිත ශාකයක් නැති ශාකයා. එකට තල් සහ ගිරේ ඕ පොල්ලොල්ට තල් ගැලපෙනෝද මෙ තට ගැලපෙනවා තල් ගන්න පුළුවන්ද බැරිද පුළුවන් ඇයි මෙත් මුදුමුලක් රහිත ශාකයක් මෙ මුදුමුලක් රහිතශකය මක පෙන්නන්න ඔඹ ඉතා හොඳින් පිළිතුරුදුන්න නිසා නෙමි අන්න ඒවගේ තැන්වලින් වෙනස්සෙ පොඩි ප්‍රශ්ධන වෙලාවල් තිය අන්න එතකොට පුතිේ න් අපිට අපි අමාරයි වැට තැනක් ඕෝක. හරිද. දැ කතුරින් කරන ක්‍රියාවලිය මකද කපනෙක් එහ නම් මෙතන්ට ගිරේ දාන්න පුළුවන්ද බැරිද දාන්න පුළුව ගිරය ඒනම් දෙවනි උත්තරේ ගන්න පුලො මේකත් හරි අපි උතරින් නවත්තන නොදනෑ යි වඩාත්ම මතකයා ගන්නවා ඩාත්ම ඒ දෙක ගැලපෙන එක ඇත්ත හැබ ඒටත් ොඩා ගැලපෙන කත්ති මුුණොත් මොකොද කරන්න කරන්න කිසිමද යත්නෑ එයින්ද අපිට කරන්න වෙන ොමකක්ද වඩාත්ම ගැලපෙන කිට හොයාගෙන යන්න වෙනනෝද නැද ොයාගෙන න්නන්නේ එනම කත් වලල්ල අලවංගුව දැන්ම පොල් කියන ගොඩට කොහොමත් දාන්න පුළුවන්ද වලල්ල කිය එක දදාන්න බෑ අලවංගුවම කදද කරන්නේ කැපීමට වඩා කරන්නකක්ද ඔවු අලවංගෙන කරන්නේ කැපීමේ වලවංගුව කියලාකෙන යඩේන භාවිතා කරන්න ොදැ ඒ අකඩින් කරන්න මොකක්ද ඕ පස් කපනික තමයි කරන්න එදැ ඒ ඇත් එතනක් කැීම තව භාවිත ගැ මයානන්ම් මෙතන්ට ගැලපෙන හැබැයි මේ පොල්ලොලට ගැලපෙන්නේ නෑම ද මේ දෙකම වැඩක්යනවද නෑ උත්තර වෙන්න කොද නවවෙනි එක. කෘමීන් මැස්සා ඒ පාවාහන්මස ආකාශවස්තු තරු හිරු ආකාශවස්සු තමයි තරු හිරු දැමි මාතෘකාතීය බන් මෙතන කෘමීන් මාතෘකාවක් ආකාශවස්සු මාතෘකාවක් අපිදදාහාය ඒක ටිත්තා හොඳින් අර කලින් පිල්තුරට වඩ ඉ හොඳමටවෙල්ලිර තියෙනවා කෘමීන්න්නම් ඇස්ස දැපතේ උත්තර දිගේයන් පැළඳුම් ගැලපෙනවද ගැලපෙන් නෑ ඒ කියන එකට ඇයි පාවාහන් මේස්තියෙන් ඒ නම්මොනවද ම් ගැලපෙනවාද පාවාන්සාමේස් ගැලපෙනවා. ගලපෙනව නැත ගැලපෙනවා ඇයි පාවාහන් මේස් කියලකැන පලඳ නේවා. අපි අධනේවනේමමියෝර අපි ගැන පැලඳූ. හරි නේද එතකොට ඔන්න අපට මේ ගැලපෙනව ඇැද ගැලමාරි මෙයා හරි. ලට කකුළවා කකුලුව ගැලපෙනවාද නෑම අරත්රන්දූපටේ ගැයි කලපුුව කකුළුව ගැපෙන ඇද යටට පාද කියත්ද . ස්සර කියත් නවද. දා ඇයි කකුළුවටි ලක් අපි ඉළඟට පාඩමවෙන අප සත් වනේ අපි එතන්දි කතා කරවා සත්තු පිළිබඳවා හරි ඇදල මේ කකුළුාව ගන්න පුළුවන්ද ගන්න බෑ ඇයි මෙතන ඉන්න කරෘමීන් පැලඳම් හරිද හරි. මදුරුවා කෘමියෙක් ද නෙමෙයිද. කෘමියෙක් ඒ නම් මෙතන කෘමියයා මෙන්න මෙතන් ටනවද පුළුවන්ම් මදුරුවා මදුරුවා එන්න ඕනේ. ඇයි? මෙ කෘමියය කෘමියෙක්ගේ ලක්ෂණමකක්ද පාදහයක් තිබෙන එක. හිස උරස උදරය කියන කොටස් වුන තියෙන් නෝනේ කෘමියෙක් වෙන්න පාද හයයි. හි උරස උදරය කියෙන කොටස්ස වන තියෙන් ොේ වන්ගේලා. මැස්සා හෙමෙක්ෙන මැස්සා හෙමෙක් කෙනෙ. එ මැස්සා කියල වචනය කිය වෙන්නේ. එදකට දැන්. දරුවට මේ ක්ෂණ ි කොක්ොමති ොරැද තිර හැබැයි ඇඳුම් කියන එක ගන්න පුළුවන් ගන්න බැපූස කෘමියෙක් දෙමේ එනම් උත්තරේමකද මේකේ දෙවැනි එක. අංක එකහ දොළලාහ ප්‍රශ්නවල හිස්සන්ට සුසු වඩාත්ම සුදුසු වචනය තෝරා යටි සඳහා වඩාත් සඳහා සුදුසු වචනය තෝරා යටින් ඉරක්න බල්ලා පෙනහලු නම් බල්ලා පෙනහලූලින් හුස්ම ගන්නේ හරිනේද හරි. එකොල් එක ඉතා හො මට උත්තර දත සිල්ප පනස්සමයක් ඉතා වැරදි උත්ත්‍රදිීර තියවා බල්ලට පෙනහැල්නම් මාලුවට මනවත්තියෙන් කරරමල්ල ති මොනව තියන්නේ කරමල්ල තමයි තියෙෙන ඇයි මාලුවා හුස්ම ගන්නේ කරමල් බයිත හැපතිමි හමිකක් ේ දැබ සාමාන්‍යෙන් පොද එහම පි හඳන්න ද එහෙම නොවෙන්න වායු ගෝලයේ තියෙන මාලුඔ ඔක්සිජන් රගෙන හුස්ම අරගෙන ඒවෑන් ජීවත්වෙන සත්තු ඉන්නවද රැ්ද ඉන්නවා එහෙම මාලුුවර්ග තිය අපේ හොඳම දරය නිල් තල් මසා වගේ කෙනෙක් කරගත්ත. ඩොල්පින් වගේ කෙනෙක් කරගත්තුත් එකගොල්ගේ පෙන හැල්තම භාවිතාව කරන්නගුල. එගොල්ල කරමල්ල ලින්න්න මේ භාවිතා කරන්න. ද මඩ කණයක ලබී අප අපේඉ. අපේ කුඹුරුවල ඇල මාර්ගවල එකල්ලු තුඩහිරතමයි වයිගොල්ෙන් අරගෙන ය කාලා කාෆල ිෙනස් එෙන පොඩ්ඩක් ඊට වඩා සහරක් මාලු වර්ග ඉන්නවා අරගෙන ැහෙල්ල උඩට හෙල්ල හුස් මරගෙන තමයි තුළට යන්නේ ඇද එහෙම මාලුුවර්ගෙන් නමුත් සාමාන්‍යය පොදේ වැඩිපුරම මාළු ප්‍රමාණයක් භාවිතා කරන්නමොකක්ද කරමාල වහු ඩුව වෙනයි වරල වෙන හිතා හොඳයි හැම් මෝග මුත්තර. තකය කායට දෙමොකදලා තිය. යවට එන මොකද එන්නන්. දැමත්‍ර වෙලා තිරමේ තාකය මෙයා ගිල්ල පිටි පස්සර මෙයා මෙතන්ට ගියා මේ මොකද මේ දෙන්න ඉස්රහට එ මෙතන මෙයා පස්සට යන්න ඕන එම් අන්තිමට මෙයා න්න මොකද න්නව. ට වයන්නේ මේ දන්න ප එ ලේසි සංකරටාවගේ තමයි මේක තරයට ලේසි ලේසිද නැද්ද ලිසි බලු දොල්හයි ඔවු ඉතා හොඳින් උත්තර දීර තියෙන අංක ධාතුන සහ දාහතර ප්‍රශ්න වල මුලින් දී ඇතුර රූපයට සමාන රූපයේ සොය ඇටිගිරක් අඳන්න මුලින් දී ඇති රූපයට සමාන පිඩිතුරක් දී ඇති එක දහත් වන දහත් වන්න ඒත් හරිපුත්තේ එක හොදමටටම පිළිතුර දීල තියෙන දහත් වන්න හරි එක පිළිතුර දිීට චර බන්ධය න්න එකම සමාන තින්ද මේ මේ පිහිටීම තමයි ඊඩගික කොයිකෙ තියෙ දැ බලනකු පලිනීක තමයි ගැලපීමක් අපිට තියෙන්නේ ොද මේකෙ රේකා මේ පත්තර තියෙනවා අනිකෙ රකා මේ පැත්තට පිහිු ී මේ පිහිටීම තියන නොද රැද පිහිටීම තියන පලනයක පිට හැ අපිට නව ඩලාගකට හ මේක තියෙන්නේ එක අතටම තමයි මේ සම්පූර්ු තියෙන. මෙතර තියෙන්නේ මේ අතර තමයි මුළල ඔක්කෝමට එන මේ දෙන්නෑ කාවක්ක් ගන්න පුළුවන්ද ගන්නම එනම් උත්තරවෙෙනකොකද පලවෙෙන එක.ඇතිමයානන් ලේසි. අපිට සංසන්ධනය ක්‍රීීම තමයි මෙතන්දි කරන්න තියෙන සසන්දන කන මේකට මේක මේකට මේක මේකට අනිකක කියා අපි ඇස් දෙකේ නිරීක්ෂණය කරගන්න ගන්න ගන්න ඕන. දමට මේ නිරීක්ෂණ හැකයාාව අපි ඉතා ඉහල මට්ට මකට හදාගත්යන්න තම්මයි රත්තරන්දූපපුතේ ට වඩා අපහසු ප්‍රශ්න අපිට හම්බෝනාම අපි අමාරුවී වැට්නවාද නැන්ද අමාර වැට. එ හැම්වලෑම අපේ නිරීක්ෂණ හැකයා වැඩි කර ගන්නන එක තමයි සංසඳනය ඇද මේකත්ත ෙම දාහතරවෙනි ප්‍රශ්නය දාහතර දාහත ඉතා එහල මට්ටමල්ලී ලතින්න පිළිතුරු සිරපන පහක් ඉතා නිවරදි උත්තර දිල තියෙන මේක ගැලපෙන උත්තරීම කක්ද මේ තියෙන පිහිටීම මේ ඒකවත් තියෙනවාවද මේකෙත් නෑ මේක දහවලුවා මෙතරත්න ටක්ගල බලපු ගම සංසන්ධනය කරන පුළුවන්ද බරිද පුළුව මේ දෙක තමයි සංසන්ධනය වෙන්න තියෙන් ඒදක සංසන්ධනය වෙනවද නැද්ද සංසන්ධනය වෙනවාඒ ලේසි ප්‍රශ්්‍ර වලින් එකක් මෙන මේක හොඳ ප්‍රශ්නයක් පහල මේක වදගෙන තිය නමයි රත්තරන් දූපති සයට යින්කරෙක්ට් හැත්ත හතරක්සිට හැත්ත තුනක් හැත්ත හතරක් වරදදගෙන තිද මේ ප්‍රශ්චන. මිතුරන් සිව් දෙෙනෙක් අතරින් කමල් නිමල්ට වඩා බරින් වැඩි නමෝත් නිමල් සමන්ට වඩා බරින් අඩුය. සමන් අනිල්ට වඩා බරිින් වැඩි අතර අනිල් නිමල්ට වඩා බරිින් අඩුිය. මිතුරන් අතරින් සමන් කමල්ට වඩා බරිින් වැඩි නම් බර අනුවෝවුන්ගේ නම් අවරෝහණ අවරෝහණ පිළිවල්ට සැකස ට නිවැරදි පිළිතුර තරන්දැ පලඩි වෙන මේ තොරතුර ගන්න මේ තිය ීයට තුොරතු. ොන දැති උපදස මදරෝණ අවරෝහන සහ ආරෝහන් මක මේ අවරෝණ විශාලමකේ සි ගුඩාමක දක්වා පෙළ හදනවට එට ආරෝහණ කියනමකදද කුඩාමකේ සිත විශාලමක දක්වා හදන එක කුඩාමකේ සිත විශාලමික දක්වා හදනකට අපි කියනවා ආරෝහන කියලා මෙතර කියන්නේ අවරෝ උඩසිත පහලට හදන එක දැමයි අරන් දපති ැන් ඔබ සං්‍යාපාටම ඔබ කරණෙුක් කර සජවසරක් නේද අනරයි් ොට දැන් මක දියගන්න න දෙවල් දෙක්ත් එකක් තමයි ොත මක යාගන්න මේවා. මේ ආරෝහන අවරෝහණ පටිපාටි හදනකොට වයසට හදන්න පුළුවන්. හරිද වයසටක ප්‍රශ්න හතර දෙන්න පුළුවන්. ඊළඟට මේවගේ බරවල්ට දාලා දන්න පුුවන් කාලයට දාල හදන්න පුළුවන්. රටක් කරගත්ත රටවල් වල ප්‍රමාණය නැ ප්‍රමාණත්වභාව යන්නන රටේ විශාලත්වය අනුව මේක හදන්න පුළුවන් හරිද පාසැල් ප්‍රමාණය හදන්න පුළුව පාසලේ කොහොමද පිහිටල තියෙන්නේ ගැල් ළමයි පිරිමයි ප්‍රමාණය අනුහදන්න පුළුවන්. නැතම් පාසලේ තියෙන පාසැල්ලන්න ළමයි ප්‍රමාණය අනුහදන්න පුළුව රටක් කරගත්තාම රට ඇතුල තියෙන ප්‍රාදේශීය නැත රට ඇතුළ තියෙන පරිපාලන ක්‍රමවේදයන්න ඇතුළේ මේ වහන් උදාරය ග්‍රමල ග්‍රම සේවල දරි කොට්ටාස කැන්න කුඩාමක ල්ලට ප්‍රදදිශේක කොට්ාසක ට ව ලොක ල්ලකට දිස්වීක් ලකම් කොට්ටාසයකන ඉටත්දාා ලොක ලට පා ප පලාාතකි අරගත්තාම එක ඊට වඩා විශාලය පලස්ස බව කියල පිහතු වන්නේ එක ඊටඩා ලොකයි ඉ රටක් රටෙන් පස්සේ මහදදීපයක් මාධීපිටිකොක්කවෙක් වුනම ලෝකය දැතරු ග්‍රහලෝකනොහදන්න පුලුව දුරානොහදන්න පුළ මොඳ ආරෝහණ අවරෝහන කියන එක ඉලක්කංවල්ට විතරක්ම නෙමෙයි ඔබ්බට ගිහිල්ලා හගත් දේවල් කරන්න පුළුවන්ඒයි එක මතකතියාගන්න ඉලක්කං විතරක් නෙමෙමයි රත්තරන්දුව පුතේ ජීවිතය සෑම දෙයක් හදන්න පුළුව සමක්කිට ගොඩවල්ටිකත් කියය හදන්න පුළ ඩල් ගොඩවල් මේ ගඩවල් ගොඩවල් ගොඩේ ගඩොල් විස්සකි ඊළංඟකයේ තිස්පාකි ඊළංඟකයේ හැට පහග තවහක අටකි මේ පෙල හරියට හැදුුවහම්ම ABC දගගේල් හරි එහම දන්නවල රූපානුවහ දන්නපුරුඇදැ ආරෝහන රෝහණ කියරකාරණාව අපි හරියට හඳන කිරන්න නම් විශාලමිකයේ දල කුඩාමික දක්වා අවරෝහන ආරෝහණ කියන කුඩාමිකේ සිතට විශාලමික දක් මේේක දන්නව හිතු ටික තියන පට මුණවා කරන්න ති. අ අපි බලමුක දෙම අප හතල බල් දැන් චූට්ටක් අපි අරගමක බාන් එක සුට මෙම පිහිතම්මතුරන් සිව් දෙනෙක් ඉන්නම්. එ නිවාර්රයම හතර දෙෙක්න්න අනයාලු ඔන්න අපි හතර දෙනා අඳුම් බලන් හතර දෙනෙක්කින් චිත්‍රයක් ඇදන්න මේ හද හර දෙෙනෙක් කියන. මිතුරන් සව් දෙෙනෙක් අතරින් කමල් නිමල්ට වඩා බරිින් නමුත්. මං මේ වැඩිම බර ප්‍රමාණය මෙට තියෙනවා මෙට තම වැඩිම බරක්ෙන. හරිද. අහනවා මිතුරන් සව් දෙනෙක් අතරින් කමල් නිමල්ට වඩා බරිින් වැඩි නමුත්. හරිද ම මේ තන්න කමල් දෙමයි එක හිතන්න මෙ තන්ට කමල් දානම්. නික මට ම මේ හොඳ කමල්දැම මෙ කමල්. නිමල්ට වඩා බරින් වැඩි නමුත් කමල් නිමල්ට වඩා වැඩ නිමල් එන්න උන මතන්ට මම හිතන නිමල් මෙතන්ටාවත් හරි නිකම්ම මේදා බ නමුත් නිමල් සමන්ට වඩා බරිින් අඩුයිරු දැන් ඔන්න මාර අමාරුවක වැටේ ඇයි සමන්ට වඩා බරි අඩුයිල් හරිද? ැම්මොක කරන්න වෙන්නීමට මම මේ නිමල් කියනෙක් කෙනා වෙනුවටං එයාවා අයින් කරනවා නිමල්ල අයිං කරන. අයිං කරලා ම මෙතන්ට දන කාවද සමන්න පුේ මේ කොඳට පොඩ්ඩක් කල්ලගන්න මේ මේ චිත්‍ර අඳදිල්ල දම මෙතති නිමල් මෙතන්ට එන්න පුළුවන් හැබැ මෙතර ප්‍රශ්ය ඇතිනවා සමන් අනිල්ට වඩා බරිින් වැඩි අතර අනි නිමල්ට වඩා බරිින් අඩුයිලු දැම් මො සමන්ට වඩා බරිින් අඩුයි කවුද නිමල් හැබැයි හැබැයි සමන් අනිල්ට වඩා බරිින් වැඩි අතර අනි නිමල්ට වඩා බරින් අඩුයිලු දැංගිති මේ දෙන්න වෙනස් කරන්න පෑ දැම් මොකද වෙලා තියනෙමට දෙන්නම වෙනස් කරන්න වෙන. හෙම නම්ම කදද වෙන්නේ නිල් සමන් අනිල්ට වඩා බරිින් වැඩි අතර අනිල් නිමල්ට වඩා බරිින් අඩුයිල්ලු ඒ නම්? අනිල්ල ගන්න එනවා අනිල් නිමල්ට වඩා බරි අඩුල්. එහනම් එන්න මෙතන්ට ගන්න නො කාවදමට අනිල්ල හෙන මෙතන්ට දන්නමට නිමල්. එන මෙතන්ට දන්න බයනතුව සමන් ඇයි හැබැවිද කියනට ඊලක බන්න මිතුරන් අතරින් සමන් කමල්ට වඩා බරිින් වැඩිනම් අන්න බයනතුමන් දැම්ම සමන්න හාට ඇයි ඊලගේ කෙලි කියන ොමකක්ද සමන් කමල්ට වඩා බරිින් වැඩිනම් බරානුව? ඔවුන්ගේ නම් අවරෝහන පිළිවෙලට සැකසූවිට මොකද කියන්න බෑ. ඔවු සම්බධතා වෙදමී දෙන්න සම්බධතාය බල්ලයි ඕ නිමල්සා කමල් එතරත්ව නොන මේ බන්න. කමල් නිමල්ට වඩා බරිින් වැඩි නමුත්. නිමල් සමන්ට වඩා බරිින් ඩුව. නිමල්. සමන්ට වඩා හරි සමට වඩ ඩයි ද මේ උත්තරේ ආාවත කල ො දෙැම්බලන අපි අත්ර් කකල හත්මට හැට හැකළලබල බන්න මිතුරන් සව්තනෙක් කතරින් කමල් නිමල්ට වඩා බරිං වැඩි නමුත් කමල් නිමල්ට වඩා බරිං වැඩි නිමල්ට වඩා කමල් බරිං වැඩි නමුත් නිමල් සමන්ට වඩා බරිං අඩු නිමල් සමන්ට වඩා බරිං අඩුයි හරින හල්. සමන් අනිල්ට වඩා බරිවැඩි සමන් අනිල්ට වඩා බරරිං වැඩි අතර අනිල් නිමල්ට වඩා බරින් අඩුයි ඕ ගනි පැත්‍ර අඩු වුණා. මිතුරංගතරී සමන් කමල්ට වඩා වැඩ. මල්ට වඩා සමන් වැඩිනම් මම දාපු සමන් හරි නැ්ද ආරි. පුතේ මදකතියාග මේ වගේ එකක් ආවහාම අඳින් ඕන චිත්‍ර මෙන්න මේවා. මේ චිත්‍ර හදල තමයි අපිට මේ ගන්න වන්න ලේසිම පහසුම සරලමදී. හරිද දැන් ඒනම් එන්න ඕන කවුද ආරෝන පටිපාටයන්නේ අවරෝරට පටිපාතිය න එන්න ඕන කවුද සමන් විහදමෝ ඉළඟට කාමල් ඊළට කවුද නිමල් ඊඟට එන්න ඕන කවුද අනිල් ඒනම් කවුද උත්තරයටයි. සමන්කමල් නිමල් අනිල් සමන්කමල් නිමල් කරද උත්ත සමන් නිමල් කමල් අවෙන්න පුළුවන්ද බෑ අ මේ කමල් වැඩි නිමල්ට වඩා අනෝජාට සෑම සද්‍රම ලේසිම ප්‍රශ්නවලින් එකක් දාසයවෙනි ප්‍රශ්නය ලේසිම ප්‍රශ්නවලින් එකක් මේ දස්සය පෘති පහළව ඔබේ තාහොඳින් උත්ත්‍රරදම ලේසි ප්‍රශ් වල. අනෝජට සෑම සෙනසුරාධාවකම හා බදාාදාවකම සතියක් කර සතියක් නිවාඩු ලැබේ. අනෝජාට සෑ සෙනසුරාධාවකම සහ බදාදාවම සතියක් කැර සතියක් ලැබේ. කැන දව හතකට පස්සෙ තමයිැන සතියක් කරලා සතියක්. මේ සතිය වැඩගරාන ඉඩ සතිය සසුර ස බදාධදකෙන දවස් දෙකේම නිවාඩු. ඇදද. ඇගේ සහෝදරරි වෙන අරට අමරාට එහ ප්‍රශ්්‍රය නෑ අමරාට සෑම බදාාදාවකම නිවාඩු ලබේ හැම්ම බදාදාවකම යට නිවාඩු තියනවා. අද සෙනසු රාධාවකි අද දෙදෙනටම නිවාඩු නෑත. දැම් බලන්නකෝ මෙයාට නිවාඩු ඇත්තෙනෑ කවදරද අමරාට කෝමත් නෑන අමරාට නිවාඩු රටොමන් නිවාඩුනෑ ඇයිය සරසුරදාදත්ත හැබේ යා හැම බදාදාවකොම නිවාඩු නමුත් මේ අනෝජාට එහෙමන අනෝජාට එහෙමති නෑ අනෝජ දවසක් සතියක් කර සතතිය කට බස් තමයිතිය දැන් එ නම් මෙන්න මේ බදාදාදවසන දෙන්නම වෙන්නෝ මෙන මේ බදා දවස් තමයි දෙන්නටම නිවාඩු තියෙන්න්න ඕන දස මේ සෙරසුරාද දෙන්නම නිවාඩුරැතුව වැඩ කරන්න න්නම් එනම් අනිවාර්යම ඊලක සතිය නිවාඩු හම්ි නෝොදරැද ම්බ ඉඟ සති කියනීමම සස්රාධක්කම වදාදාව සතියක් කර සතියන් නිවාඩු ලැ සතියක් කර සතිය. මේ සතිනම ඉලක සති එ මේ සයිත සුරාදාම වැඩ කරාලු දෙන්නම. අද සස්රාධාවකි අද දෙදනාටලම නිවාඩු නැත. ඒ නම් මේ දෙන්නම වැඩ කරා නම් එහනම් ඉලඟ සතිය බදා නිවාර්ම කලන් නිවාඩු තියෙන් නොද නැද නිවාඩු තියන්න ව ඉලක සතිය සස්රාදාද අනෝජාට නිවාඩුවක් නොමැති බවය බදාාව සස්ුරාදා බදාදාවක් පටග බදාද සසුරාධන එන්නේ. ඊළඟ සතියේ බදාදා දෙදෙනටම නිවාඩු ලැබෙන ඇති බව මොකක කියන්නේ ඔවු එහෙම වෙන්න පුළුවන්ද වෙන්න පුළුවන්. මේකනම් කියන්න ඊලග සතතියේ සසුරාදාද අනජාට නිවාඩු නැහල්න එහම කියන්න බෑම් ගොද ළඟ සතියේ සනුරාධමය නිවාර්යම නිවාඩු ඇයි මේ සන්සුරාධද වැඩ කරන්න ඊළඟ සස්ුරාද නිවාඩු. ඊළඟ සතියේ බදාදා අමරාට පමණ නිවාඩු ලැබෙනු ඇති බාව මේ කියවනවාද මේ අනුව නිවැරදි ප්‍රකාශය වෙන්නේ ඊලක සතිය බදා අමරාට පමණක් නිවාඩු ලැබෙන ඇති බව මොක දෝප කියන්න ඔවු මේ සෙනසුරාදත් වැඩ කරා නම් අයබුතේ එනම් මේ ගොලු බදාදත් වැඩ කරාද නැද්ද වැඩ කරා වෙන්න පුළුව දම කියන්. එහළමු එහමුණ තීරක සසුරදාාන නිවාඩු හම්බුවන බව අපි ටක්කටම දන්නවන්න ඇද ටක්කටම දන්න. එතර බදාද. බදාදත් අනිවාර්යෙන් මෙයාට එ නිවාඩු හම්බුවයි නොද නැද හම්බුන ඇයි මේ බදාදාගෙන අපිට කිසිම සඳහනක් අපිට ඇත්තේ නැබැයි සෙන සුරාදා නිවාඩු කියන එක න අපිට ටක්ටම කියන්න පුළුවන් අ සෙන සුරාදාා නිවාඩුද න ඊීල බදාධදත එයායට නිවාඩු හම්බුුවන්න පුළුවන්ද ැරිද හම්බුව පුොල එහමනම්ොද. ඒක සතිය බදා දෙදනාටම නිවාඩ ලැබන ඇති බව ඒකමට ගන්තය දේශ ොතය හැ මේ ගන්න පුල ලක සතිය බදා අමරට පමන නිවාඩු ලැබෙන ඇතිබ මුොත් අපිට හරිට කියන ම බදාද නිවාඩු ගත්ත ට කියන්න බැ හැබ අපිට එකක් කියන්න පුළුව බදාදාදන්ටනා නිවාඩු ලැබෙන බව අපිට කියන්න පුළලඒ සෙර සුලාද නිවාඩුනම් බදාද නිවාඩු ලැබන්න දැන්තේරුම් ගතද මෙම රූපය අදුර ඇති කොටස සමාන ාගයක් අඳුර කලලා ඇති රූපය වන්නේ මෙතන කියති එන්නේෙ කොටස් කියද මේට අටක්ග ලපි හදමු ලේසි ගානක් සහ ලේසි ප්‍රශ්නයක් ඔ හොඳින් උත්තර දුන්න ප්‍රශ්්‍රවලින් එකක් එකක්ත් ූ හොඳයි සිරහැට නමක් හොඳයි. එකයි දෙකයි නං අපි මේ ගණම් කරලාන්න කොටස් ගාන කිය එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි කියද අටයි අටෙන් කියති නොද දෙයි. අට දෙකක් කියන්නේ තුල්ල භාගවලට යනකොට අප අට අට අටම් බෙදුව හාම අපි දෙකෙන් බෙදුවක මේකත් දෙකම් බෙදුවහාම එකයි අට දෙකෙන් බෙදුව හාම හතර එනම් උත්තරේ කියද හතරෙන් හතර එක එන උත්තර එක්කො හැත්යෙ තරයි එත වි හරිනේ දනා හරිහිළඟ ප්‍රශ්නත්ත පියා මෙ ඔලේසි ප්‍රශ්න රටාවන්නුව ඉලගටආයුතු රූපිබන්න එකයි දෙකයි තුනයි එ මේකේ හයි මේක එකයි දෙකයි තුනයි හතරයි පහයි මේ පාද ගැන තියෙන පහයි ඊලගික කිය කියන හයක් එනවා මේ ගන්න පුළුවන්ද බෑ මේක එකයි දෙකයි තුනයි හතරයි පහයි ගන්න බෑ එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි උත්තරය කිය දෙෙනන්න රටාවන්නේ තිල් තුනා හතර පහ හය ඉලගික හත ඉලගික අටට. පාද. ෘත්ථය ඕනෑම සංගෘථරපය අධමාන රූපයක තියන පාද හරිනේද දිවාන රූපයක තිබෙන පාද. හරිද අපි ළඟතජා. ත්‍රිකෝනාකාර මල්පාත්තියක් වටා වැටක් බැද ඇ එක් පැත්තකින් බැලූ විට එ පැත්තෙන් කනු එකොළහත් දක්නට ලැබේ පැති තුනේම ඇති කණු ගණන කියද දහනම්මේම. දන ව ප්‍රසේ දහන අටරත් ඔබ ඉතා හොඳින් පිළිතුර දීර තියෙන ද නමේ තමයිසිට හැත්ත තුනක් වැරදි. හරි අපි මේ හදමුක යම ත්‍රකෝණයක් අප අරගත්තවොත් හරිද මේ ත්‍රිකෝණේ සෑම පැත්තේැ මල්පත්තියකොට වැටක් බැදර තියම් එන එම පැත්තෙක් කනු එකකොළහ දක්න තිර අපි මේ පැත්තෙ කික මේ පැත්තෙන් අපි බලන්නවා කනු මෙතනක් කනුවත්තියන තියෙනවා මෙතනක් කනුුවත්තියන නැද තිෙන කනු කියති නොන් දෙනම් එකයි දෙකයි තියෙන නම් මෙතන මැද්ද තුනයි හතරයි පහයි හයයි හතයි අ්ටයි මේගත්තෙක්ක හැමේ එකයි දෙකයි තුනයි හතරයි පහයි හයි හතයි අටයි නමයයි දහයයි එකොලායි. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නමයි එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නමයයි දහයි ආතයි එකක් කඩු අපේ තර දාමකි එකොහයි කිය. සෑම පැත්තෙෙන් තියෙන් නුන් ඒල මේ බතරක් ගණම් කරන අප පි කොලා ආමතරි මෙහෙටිකක් ති තිබ නිසා දෙමි එකක් දෙකයි. යි හතරයි පහයි හයයි හතයි අටයි නමයයි දහයයි එකොලායි මේ පතර ගනන් කරක එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නමයයි දහයයි මෙත එකක් තියෙනව එකලායි මේ කොයි පැත්තිෙන් බලු හම පේෙන්නවන මෙහෙම මේ පේනු ගන කර බල මුද පිය ැ ේද දනු ගන තියන පෑ එකයි එකකයි තුනයි හතරයි පායි හයයි හතයි අටයි නමේ දායි කොලයි මතන් කියද එ එකොලයි මේ මත්‍ර ගරු අඩ එොලහ එනම් විිතන්ට කො දොලා දදා තුනයි දහතරයි පහලවයි දසේ දහතයි දහටයි ධනම විශස්සයි විසි එකයි මිතන්ට කියද යි විදකයි විස්තුනයි වියතරයි විසපයි සිහයි විසියතයි විසිටයි විශ්මේ තිහායි මේ අපි කාරගත්තදරනය තිසෙල්ල ගනන් ගත්තා ඒහ නම් කියදයි ඇයි එහෙම තිහක් වුණේ ඇයිබුත එහෙම තිහක් වුණේ. මෙන්න මේ කොංවලට අපි දෙපාරක් ගණක් බැලුවත් මේ පැත්තෙම් බැලුවහම පේන එකොළහක් තිබුණට මේ දෙන්න අපි හැම් හෝතකදිම ගණන් ගන්නවා. එකක්ක නම තමයි මේ දෙ පැත්තට මැහිල්තේ හෙවනන්ත්‍රකෝණය එක ගානක් අපි හදනකොට තුම් පැත්තෙම්ම තියෙනවා නම්. කෝන පැතිකති නද තුනත් තියනවා කොළහා වැඩිකරාෙන්ද තුනෙන් උත්තරයාව කියදද තේස් තුනක් අඩු කරා කියද තුනක් උත්තරය කියද තියි මේ මේ ඔබ ඉගෙන නැති මේ මේ ගට ගට ලෝල්ට කියරදිෙන බොම සරලම ප්‍රශ්නවලින් එක එහම නැත අපි ඕනොකක් දන්නත්තන් කිය හිතන්න මහම හැමිවෙලෑම කියන දවල එක අපි මේ ක්‍රමවේද දන්න මේ ක්‍රමය අපි දන්නම නැහැයි කියන්නක මේ වැඩම් න මේක දන්නම න එක ඕනමනය අපිට මොඩුවක්කම්ම දන්න තියෙක්කෙනෙට මේ වැටේ කරන්න බැරිද මේක දන්න මේ දන්න මේ මේවා ඕනෙමන මේවා ඕන නැක ට මේවා දන්න නෑෙනක් දන්න නැයි කර හිත්තන්නකොදේ හැබයි මේක අදින්න වැරිදගෙනෙත් පුළුවන්? නගයි අදන්න තු මේක උත්තරේ රද්ද ගත්ත. අන්න එකයි ප්‍රශ්දිය. මොකදද අපිකරපු වෙරද්ද. මේත්‍රිකෝනේ අද බැලුවන හරි මේ තුන් පැත්තෙම බල ො මේ පැතරත්තේ කොලාහක්ේ නො මේ බතරත් කො බර නද කර එකයි දෙයි තුනයි හතරයි පහයි හයි හතයි අටයි නමේ දායයි කොලායි. මේ පැතරත් කොලාක් මේ පැතරත්ත කොළක්කා එකයි දෙකයි තුනයි හතරයි පහයි හයි හතයි අටයි නේ දායයි කොළයි. එකකොලාක්කා. හ එකොල ඒවා තුනක් කියලා පිට ගන්න පුුවන්ද උත්තරේ. ගන්න බෑ එහනම් කරන්ති මේ ගණන් කරෙන ගීම් බැලූ හම තන්ටන කොට ඇහිල්ලදන උත්ගන කියද තිහැයි. ඇයි අන්න මේත්‍රකෝනයේදී කොන් තුනේති ිච්ච තුනා ඉංගෙන වද නැද්ද අයින්නන්න. ඇයි එයාවපි ද මේ තුම් පාරකට ගණන් කරපු නිසා. ඒ තු ැක ක ො කි ලේ ි හිංකරග යනවා දැ මේ හදන ගනිත ගැටලු අරවිදිීරතම විසඳන් එක වෙන කතාව ේ එක නැතුර කිය ප්‍රශ්නයක්තින ප්‍රශ්ය නපුතේ බයිතු කරන්නමොකද බෙන් අපිට පුළුවන් ඕන විදිර භාවිතා කල චිත්‍රා දी ुකරද බ ගනිත ගැටලු විස කටි ක්‍රම ෝ න ම රත් ර ද පු හො දට මතග යා ගන්න ගිය ගන විභාගයට එහෙම ලෑස් විත බරයකට ලෝකාමරූග තමයි වැන්නේ ඇයි මේ ක්‍රම වේද භාවිතක කරට තිබු නෑම රත්රද ුත ඔන්න බට පුලුවන් පහසු්‍රවේද ඒ තමයි මොකල්ද. පහසුමදේ අන්තිනය. මම කරේ වැඩේ දැ මම කිසිම ගානත් දන්නේ නෑ මම දන්නේ නෑර ක්‍රමවේ දෙමගේ අතෑරල ම මේ කිවේ දම එකගන ම කලක් ද එක ඔන්න එක ඕනෙමන ඔබට පුළුවන්න්න මේ චිත්‍රය හදාගන්න එතනින් එහා කිසි ප්‍රශ්නයක් නෑ ඔබට. හැවැයි. ි මේ චිත්‍රය දන්න ලුවන් එන්න ඕනේ මේ රූපය අපිට අඳින්න පුළුවන් එන්න ඕනේ ත්‍රිකෝණය අදල මේ කනුටික වේ විදිර ගහගන්න හැකියාවක් අපිට තියන්න ඕනෙද නැන්ද තියෙන්න්න ඕනෙ විශේෂයෙන් මතකතියාගන්න පහේෂේණයන්න දවා දරුවන්ට ලොකු උසස් පෙල සාමාන්‍ය පෙළ විභාගල විසඳන ගනිත විසඳන සිද්ධාන්ත ක්‍රම වේදනැත්තං සූත්‍රදාන්න නෑපුතේ පහේ පන්තියට. පහේ පන්තිතේ වදාන්නේ පහේ පන්ති්‍රදාාන්නේ ඒකායිමකද චිත්‍ර ඇඳලා තමුන්ට ඕනදී අරගැනීම කියන කාරණා විර දැ තේරුම් ගන්න හොඳ තේරද ට මේක භාවිතා කරන්න පුළුවන් එකට උත්තර හොයනා කික මහලකු දෙයක් නෙම හටද අපි ළඟකටය. ලේසි ප්‍රශ්න මේ වන නේද මෙ ලේසි මොකෝ හදිර තියෙන එක පසරත්දැක දාහයයි දාහයයි මාර ප්‍රශයන් එන්නේ නෑන. මෙතර දහතර ගන්න බෑන් දැ මොකද කර. තවිකක්වු තාමකදගන්න. පහෙන් දෙකක් කඩුකරාම තුනයි තුගරත් තුගරා පහලයි පාල එකක් අඩු කර ඔය ආවි ක්‍රමය ඉඩගේ හිටත්්චන. පයන්තුර කඩුගරාම දෙකයි ඒක වැඩි කරම වෙන්නේ. දෙ උන්න අපිට සම්බධතාවයක් ඔයාල ඇන්න බරි. දැන් එතන මුොත් කරන්න එතකොඩක් බහතා කර බලන්න පුති තාව කරමය මේකක් කවු කල බලුවන් පායි දෙකයි හතයි වැඩි කරා දෙකින් හත්තරත් දෙක දාහතර මේ කත් අපි දාලබලු මේට පහ තුනයි අටයි. අට වැඩි කරා දෙකින් උත්තරයාවද දසේ පහයි හතරයි නම වැඩි කරා කියද උස්තරේවා කියදද එ මෙට දහට උත්රයක් ආමීතිය හරිනේ දෙන්න ලේසි විසි ව ප්‍රශ්යට උත්තරේ ඔබ ලේසි මේගේ ප්‍රශ්ල උත්තරලය ඔබ හොදල් ල ට අමාරු කියලා හිතනට හොඳල් ලේ ොල්ලෝසුක මිනිත්තුකටුව තුනෙහි හා හයහි පිහිටන අවස්සා දෙක වන්නේ එක තුනයි කාල . පසු නම කාල ඔරු ලෝසේ අපි මිනික දල විද්‍රක හම දොලහා හය තුන නමේ එක දෙක පහ අට දහය ඉොම ඇතයිොදේ ගනගන්න එපා මික්මට අඳන්න ලොනද මිනිත්තු කටුව තුනෙහි මිනිත්තු කටුව තුනේ. හැමලලා කොහෙත් තියෙන පුළුවන් මනිත්තුව කටුව තුනේ තියෙන්න්න ඕන. අරිද හා මිනිත්තුකටුව තුනෙහි හා නමෙහ. ඊළඟ රනික් එකම ගත්ද නමේ. මේ දෙකේම පිහිටන අවස්ථාවල් වෙනකොට. අහන කොයල්ලා වි කිය පිහිටන අවස්ථාවල් දෙක වන්නේ එක. කා මෙන්න හ පුන් ගන්න පුළුවන්ද බරිද තුනයි කාල ගන්න පුළුවන්. හරි ඒළඟට මේ තියෙන්නේ හතලිස් පහ වෙන්න නම් ඕනෙන් දෙනිසා නමයි පහලව ගන්න පුළුවන්ද නමේදල මෙතන්ට පහළව ගන්න පුළුවන්ද මොකද කිය ගන්න පුළුවන්ද පුළුවන් හැබැයි නමේ තකොට මිනිස්තුු කටුව ඇත්තෙර එතකොට තියන පේටු නොරද ගන්නා නමය කියන එක ගන්නකොට නමේ තියෙන්නේ පැයකටු. නමයත් එක්ක සබද වෙන්නේ න්නේ කිසි විර තර මිුත්ත මිනිුතුු කටු තර ෙ තුනේ විතරයි තුනයි කාලදිත් තියෙන්නේ එත නමයි නමේ කාල තියෙන්නේ එතනමයි එඒදා එක ගන්න පුලුවන්ද ගන්නබෑ. ඉරගටය තුන පස්සරු නමය මෙන්න පැයකටුව මෙතන හරි තුනගන්න පුළුවන් මෙතන මේ පැත්තෙක් නමේ ගන්න පුළුවන්. ඒකත් හරිද මෙතන්ට මිනිතු කටු ඒද නැද්ද එ එක හ. ඊන එක පෙරවර එ මේ හරිද නැද හරි අපිට එහෙම කියල අපි ඉළඟිකක් බලම පෙරවුරු දහයකාල මෙතන්ට දහය ආව ගත්ත දහයකාල හරිද දහඒ කාල හරි. ඉදාට එකයි හත ලිස්පහ හබ එතකොට මක දෙලා තිය මෙතන්ට ඇවිල්ල එකයි හත ලිස්පා එතකොට මෙතන්ට ිහිල්ල නැදද ගිහිල්ල. පෙරවරු දායහතලිස් පහයි පස්සරු එකයි හතලිස් පහයි. මොකදඋප කිය. තුනේසාහ නමේ පිහිටීම. එක ඇතුලිස් පහට ගන්න පුළුවන්. හැබැයි වඩාත් නිවැරදික වෙන්නේ මරත්තර දුවිපතිමවෙන්න මේක ගන්න. අපි වෙන විදිහකට යන්න වෙනවද නදේ තන්ට යන්න නිවැරදි පිළිතරෙන තුන සහ නම ොකති අපි කවුරුද්දන්නේ කන ලේසිමදේ තුනේ කට්ටුව සහ නම මෙහි පිහිටන අවස්සා දෙෙක් ඔබ නිවැරදි පිළිතරා එක වැරදිලාන සුග ු ඕක හදලතිබුණන හරිම සරණයි වසල් තුන කරර අයාගවයස නංගේගවයස දෙගුණකට වඩා එකක් වැඩිය විසි දෙවනි ප්‍රශ්නය. කොදර උත්තරද තිෙන වසර තුරකට පෙර අයියාගේ වයස නංගගේ වයසේ ගුණකට වඩා එකක් වැඩිය නංගිගේ දැන් වස අවුරදු හක අයියාගේ දැන් වයස වයස කියද අවුරුදු අටයි මන් මෙතෙල්ලා හදාග යන්නදම මේක අටයිකෙ ලරගෙන පලනි උත්තරයට හරිද පල ප්‍රශ්ම උත්තරයටය නො මේක අටයි කියර අටයිකෙ ලරගත්තව මොකදේ අවුරුදු අටයි නංගික වයස දෙගුණකට වඩා එකක් වැඩිය දැන් මේ දෙන්නගේ මයසන කොට තුනයි නං අයිියක වසත් අවුදු තුනකින් ගේ නංගික වයසත් අවුරදුතුනකින් ගේ එන දෙන්නගෙම වයසවුරුතුන අඩුවෙන් නද ැද අඩුවෙන් න මේයග අඩුහම අඩු කරහම තුුණක් උත්තරය කියද පහයි. එකක් වැඩින එකක් වැඩි. එහින්දා ඒකත් අඩුගරහම උත්තරය කියද හතරයි. එහෙනම් අයියට වයස අවුරුදු හතරයි හතරයි. අයියට වය සවුරුදු හතරයි නංගට වය සෞුරුදු කියද මේක බාග දෙක්කයි. ඒනද අවුරුදු තුනක් ගේල මේකට එක තුුණම නංගික වැය සවෞුරුදු කියද පහයි මෙයාගේ හත්තයි. ගන්න පුළුවන්ද එන්ඩ හරිද මේ එකක් එකතු කරත් මෙතන්ට අටක් කරගලා ගන්න පුළුවන්ද අරගන්න කියැවද? ඊළඟෙටයන් හෙන අපේ ටක්කාලය ඊකතයක් අවුරුතු නමයයි දෙන්නගේම තුනතු අඩුවන්න පැණ මෙයාග නම නමයක් කඩුරම් නුවේ නමය තුලක් උත්තරය කියද හයයි හය කඩුකරාම් කියද පහයි පහ බෙදෙන්නේ නෑ දෙකෙන් එහහින්ද මේක ගන්න පුළුවන්ද ගන්න එක් ගමු දොලා දො මේ හන්න අයියගේ නගිගේ වයස් පරතරය තමයි මෙතරෙන්නේ හොද දෙන්න තවරුත් තුනක් ැනකොට මේ ගුණ ගනකොට මේ හතත් එකක් ගැලපෙන් න්නේ ඉස්සල එකේද හොඳ මතකරගේ ගත ද අන්න හරි. දොලහයි. දොලහෙන් තුනක් අඩු කරහම උත්තරයක කියද න නමෙන් එකක්ඩු උත්තරයකද අටයි. අට දෙකෙන් බෙදූ හාම එ එකක් නෙට වයසේ කැන නංගිකවය සෞුරුදු හතර වෙනවා? අයිියගේ වයිසේ වෙලා වේ මේ නංගිගවයස මෙ අයිියගේ වයසතකොට කියද මේ වගේ දෙගුණයක්ඉද. අටයි අටක් විතරන්න මේ අටකට එකක් එකතුරම නමේ. හරිද දැං මෙයාටත් තුනක් නංගි හතක් වෙනවා මේ අටත් තවුරුදු තුනක් එකතු කම අයි දුල්හක් වවා. දැන් ඔන්න හරිදන ඇද්ද ඇයි නංගිට හත වෙන කොට කොහොමදඒ එක මේ එක ක්‍රමයන් අරදපුතේ මේ එක ක්‍රමය නැත්තම් බලන්න පුළුවන් කොහොමද කියන කාරණාව අනි පැත්‍ර හදාගෙනන්න පුළුවන් අඩුකරගෙන එකක් අඩු කරලා ඒකෙන් තුනක් අඩු කරලා එක දෙකින් බෙදල ගන්න පුළුවන් එකත් එක ක්‍රමයා හරි දැන් ඔන්න වයසත් එක් හතාගත්තදී එෙනම් උත්තරේ කියහිද වෙන්න ඕන දොලාවා. ෙம்ப මාසේ පළවෙ සස්ුරදා දවසගේ එම මාස ඇති සස්රසා ඉරදා දිනගන්න පිළිවෙලින්ග අන පුේ ම මෙමීමමගේවල ටික කැමති ගලන්ට මෙමේව පහසු විදිහට ඉග ගෙන අනවාන මන බලමුක දෙෙසම්බර් මාසල පලවෙ සර එ ම දි දි දර්ශන තම සර ඉරි සඳ अගබදා ්‍රහස්පදසිකරද හතාවන් ද දර්ශන හදා එ දෙෙம்பර් සින දි කියති නොද සම්ර්මාසය දින කියත්ති නොද සර්මාසයයට තිස් එකයි හ එනම එක එක දෙක තුන හතර පහ හය හත අට නමය දහය එකොලහා දොලාහා දහතුන දහතර පහළව දාසය දහත දහට දහනමය විස්ස විසික් විසි දෙක විසි තුන හර විසි පහා විසිහාය විසිහත් විසිට විසිනමය තිස දමුරගසිරරදාාවල් එකයි දෙයි තුනයි හතරයි පහයි ඉරිදාාවල් එකයි දෙකයි තුයි හතරයි පහයි සඳුදාාවල් එකයි දෙකයි තුනයි හතරයි පහයි පි රධි කතාකරු මේ දින දශන ගණ තනකොට නිශ්ෂිතවම අනිවාර්රයෙන්ම මුද්‍රමතක තියාගන්න අනිවාරයෙන්ම දින තිස්සකක් එෙන මාසයක්කා වොත් පළවෙනිදා සිට ඉදිරියට දින තුනක් අරිකන්නේ මේක අගරුවත් දවසක්කාවයි කරදන අගහරුවාදනම් පළවෙෙන්දන අගහරුවාදත් දින තිස්සකක් තින මාසිකේද අඟහරුවාදත් පහක් එෙන්න්න පුළුවන් බදාද පහක්කෙන් ඕනේ බ්‍රහස් පේද පහක් එෙන් ඕොන මේවා නියමයන් එනම් උත්තරේම කක්ද පහයි පහ පුතේ මොනුවක්කම දන්න ඇනම මම ගණහදන්න මොනුවක්කක් දන්න විදිහට නෙමේ. ඇයි එහෙම හද අපිට අපි ඉගන ගනූනේ ප්‍රශ්ශ පත්තරවලට පිරිිතුරු ලියනකොට අපිට මොනුවක්ක බැරවුණට ප්‍රශ්යන්නේ අපිට තින කටුවට ගහන් දින දර්ශනයක් අදිනන් තියෙන්නේට මේ දින දර්ශනය ඇඳ ගන්න මට මිනිිත්තු කියද ගිය කියලා හිතන්න. ඕෝම කෙටිකාලයන්නේ මටගේ. ඉතින් මේ කෙටිකාලේ මව මාන්සිවෙලාටටටක්ගල හදාගත්තා වැඩි හිතරයි. ඉති මේක මුණුවක්කක් නොදන හැටියේ කියර කියන්නේ යන්න. කාන්ති පින්තරයක් පෙන්වා මෙහි සිටින කෙනාගේ මව. මගේ මවගේද මව බව කියීවා. පින්තතුර සිටින කෙනාට රම්මයාගේ ඇති නෑකම කුමත්ත. දැමේ නෑද ඇටිකට තමයි ගැන්න. පුංචි අම්මා අම්මගේ නංගී. හරිද නැද්ද හරි ඇයි මෙයාගේ අම්ම තමයි මගේ දම්මා මගේ අම් මග අම්මා. එ මගේ අම්මග අම්මා එකනේ ආච්චියම් මගේ පුතා දුව තමයි මගේ අම්මා ඒවගේ පුංචි අම්මත් එක දක් නැන්ද හැම පුළුවන්ද වෙන්න නෑන ලේලි වෙන්න පුළුවන්දඒත් මේ දෙන්න වෙන්න බැනැන්ද ඉන්න තාවතාත්තක පැත්තට. තාත්තගේ පැත්තත්තමයි ඇන්ඩයි ම මේ ගේියගම කියර දුන්න මේ ඥාතිකන්ටික. සංක්‍යාවට හතරක් එකතු කරේ අටෙන් ගුණ කළ විටගේ හැත්ත දෙක් නම් මුල් සංක්‍යාව කියද මේ ැති එන්න හෙම මේ සංක්‍යාවත්තිය නව දන්නේ නැත ඒකට එකතු කරනවා කියද හතරක් ඒක වැඩි කරා කියෙන්ද අට උත්තරේ කියද හැත්ත දෙකයි මේ අනිි පැත්ත හැර ලායන දැන්මගත කරන්නේ මේ ප්‍රශ්න්ේටික අනි පැතරගහිල්ල අපි මෙන්න මෙයා විතර මෙතනතියාගෙන පෙත්හර ල ගන්න මේ ගාන හදරලන ලියන්න පුොුව න මේ කියල්ලා අනි පපත්ත්‍ර යනකොට එක කඩපිට යනකොට. ගුණකිරීම මෙදට මකක්ද වෙන්නේ බෙදීම වෙනවා අටයි එකතු කිරීම වෙනවට අඩුකිරී වෙනවා හතරයි හැත්ත දෙක හතරෙන් බෙදු හහා මුත්‍රේ කියද ඇැත දෙක අටෙන් බෙදහා මුත්තරේ නමැයි නවෙන් හතරක් අඩුකරහම මුත්ත්‍රය කියද පහයි මෙන් එහනම් නොදන්න උත්තරේ කියද. හද කර්චා පාහත රෝපය තුළ ඇති රිජකෝන ගන්න දැක්කෙන පිළිතුර තොරන් ලේසි ප්‍රශ්ට එකක් රිජුකෝන එකයි දෙකයි තුනයි හතර ඒක කියති ද හතර එහම් ඒගේ කියතින ද එකයි දෙකයි තුනයි හතරයි උතරේ කියද පහ වැඩිකිරීම හත උත්තරේ කියද. විස්සයි මේක කෙනෙක් හන්න පුල ඇයි මේක ගන්න බැරිදිකර එක ගන්න බැපතෙක් කෙරතිෙන පබල රූපය තුළ මේ කියන රූපය ඇතුළේ ඇෙන හෙවන්න බෑ එම් උත්තරේ කියද විසයි ලේසි. නල් රතු කහ සුදු ජිල් බෝල තුන බැගින් දමල් ලද පෙට්ටියක් ඇත ඉන් සුදු ජිල් බෝලයක් නියත වසයෙන්ම ලබා ගැනීමට නිල් බොලක බෝල කීයක් අවමෝ වශයෙන් අරගන්න ඕනෙද කියලා අහන්නේ මේක විසිහ වට ප්‍රශ්පත් පශනය රදගෙන තියෙන හොගක් කට්ටිය සිට හැත්ත නම් පුදු මයික වැරදිච්චක ලේසිගා පශ්නයක් කිය එන නේල් රතු සහ ජෙ ජිල් සුදු ිල් බොල තුන්න ැගින් තිරෙන එක තුනේ මටික් කොක්කෝ ටික් කවග්‍රම කියදද දොළහක් කියලා තුහරක් හතර තුහරක්හතර සමානයි කියද දොලහයි තුන බැගගේෙන් දමල් ලද පෙට්ටියක් ඇත තුන ානෙන් දිල්ට ඔක්කොම දාව එක පෙට්ියත් තිවෙන්න මේ ගේ පෙට්ටියන් මේ පෙට්ටිය දාව මේ ටික තියෙන්නේ හද ක තමයි තියෙන් එන් සුදු ජිල්පෝලයන් නියතවසයෙන් ගන්න නියතවසයෙන් ගන්න නම් පුතේ මේ වර්ග තුන කයින් වෙන්න පැන්නේ මේක ශුවරණ ඒක න්නේ කොච්චරද නමයන් නමයක් අයින්කරොත් තමයි අනේ වාර්යෙන්ම ඊලඟක සුදු පාටි එකක් එන්න ල එ මේකෙන්න දැන් එක්කද එනම් උත්තරේ නමයක් අයින් වෙන්න මෝනි. පාත සංකය රටාවට අක්ෂර රටාවට තේරුම්ගෙන හිස්සන්ට අයුතු සංක්‍යාව තරන් වෙන ලේසි ප්‍රශ්න මේේවට ඉතා හොදින් ඔබ පිරද තිෙනවා විසි අටව පහත් එැකන සංක්‍යාව දමතින හතර බලන්න ඒ බී නෑ ඒන්න දෙකෙන් ගුණ මෙතන් බියාව නම්මකක් දෙන්නේ හය නෝ මෙතන්ට ආන්න හරි බී නෑ හතිද. ඒ C එකනේ හතර අට මෙතර ැ ස ගවට ඩල්ල මෙතට කියල් දහයියි දොලාහා ආයි මෙතන එකක් කරේ ඊ F නෑඒ Fා වඩ මෙතන් කිය තියෙන් නනේ දහතර දැක්කද වෙඩි එනම් උත්්‍රේ කිය ද මේ රටවල් දකින විදිහ තාමාරත්තරඳ යපුතේ මේේ තියෙන් පෝලිමකහයවෙනයාට රන්සිර සිට ඔහුට ඉදිරියෙන් රුවන්ද පසුපසින් සමාධී සිටි නම් පෝලිමක ඉන්නවා කවුද ඉන්නේ මෙන්න මේ පෝලිමි ඉන්න කවුද ඉන්නේ හයවනියා මෙ කීව නියද හයවෙෙනයා කවුද මේ රන්සිල් රි ඔහුට ඉදිරියේ මේ පැත්තර ගන්නවා මම ඉදිරි පැත්. ඉදිරියෙන් රුවන් මෙතර ඉන්න කවුද රුවන් රුවන් මේ කීවින් තකොට හත්තෙන ඉ. රන්සිට සිට හොට ඉදිරියෙන් රුවන් න මේ හත්තනය වෙන්න නෑ හේතුව ඇයි මෙයා උඩ ඉදරන මේ කි බලන්න පැත්තේ මෙහ ඉස්තරහා වැටෙන් හ කීපනය ව පස හරි ඒක ඕනෙත් නැහ කියපු කිට ය පහ ඕනෙත් නෑ රුවන් ඉන්නවා ඇතන. ඔහුට ඉදිරියෙන් රුවන්ද පසුපසින් සමාධිත ඉන්න පසුපසියෙන් ඉන්නවා මෙන්න මෙතර ඉන්න කවදන්නේ සමා ඉන්න සමාධ. ීවිද හත්තා. සමාධිට පසුපසින් දහ දෙනෙක් ඉන්න මෙයාට සමාදිිට පිටවසිෙන් ඉන්න දහදෙන. හරිද මේ පැත්ත ඉඳල මෙයා හයවනිියනම් මෙයා පස්සෙනිය. එනම් මෙතර තව කීදනෙක්න්න ඕනද හතරවෙෙනියක් එන්න ඕනේ තුංගෙනියෙක්ඉන්න ඕනේ දෙවැන්නක්කන්න ඕනේ එකක් කෙනෙක්ින් නො. සරල බාසායෙන්කෝ මෙතනින් ඉස්සරහට පහක් ඉන්නවන මෙතන ඉදල මෙතන්ට හයයි මෙයා හත්තෙනයා නම්. එතන දහ දෙනෙක් ඉන්නවා නම් මේ දෙන්නඒට එක දුුණහමක කියයද උත්තරේ දාහත්තයි. උඩේ ඉදලා සමාදිර හතයි මුලයි දල එතනින් පිබස්ේ දහ දෙනෙක් ඉන්නවා ඒති ත විදගන්න ලේසි යම් ගන්න කොට. සමතතුරස්ය පැත් දික සටිමේට හයකි එවැනි සමජතරස්්‍ර හයක් එකකිනකට යාකොට. තුනක් එකනෙකට යාකොට සෑදන එක. ත සමජ එක පාදයක් කියද හයයි. හයයි හයයි හයයි. හ හයයි හයයි හ කිය පිරිි පැතිග ඇතිද එකයි දෙයි තුනයි හතරයි පහයි හයි හතයි අටයි එනම් හයවරක් අට හත ලිස්ටයි ඇයි මේ එක එකතුවර වටේ ප්‍රමාණපු තිමේතිය දෙස ඊළඟ එකටත්ත පියම්බල ගණකයක හැඩේ ඇති රූපය පහත පරිදි සංක්‍යාය ොදා ඇත ඔබට පෙරෙන පැත්තට තිස්සෙක් කෙරරි ප්‍රශය. න්න හුක් කටේ වරදලා සුවක් වරද්දලද දව සේතා සුවක් මේක වැරදි එක කියන්නේ සිරසුව කරදල කියන්නේ දෙදස් සකසියති සට දෙනෙක් වගේ වරද්දල තියෙනන මේ ප්‍රශෙන් දැසිය එකොළහක් වරද්දල ති මේක කිය තියෙන මේ අනි පැත්තලං කියදැ මේ තියන දෙක තියෙනවන් දෙකට පති වරුද්ධ තියෙන කියද ඒ දෙකුණේ ඒ මේ පතිවුද්ධ කියද අස්තර එනම් එක තියෙනවක් එකට පතිවරුද්ධ තියන කියද දෙ පහ තියෙනවන්න පහට පතිවුද්ධ තියන කියද මේටිකෙන තියෙන්න පුුව ඒ අනුව පැතිහයි ඒ අගේ එකවරම් දෙකයි එකයි තුනයි තුනයි පහයි අ්ටයි දහ අයහතරයි දහතරයි දාහතරයි දෙකයි දා සයයි දා සයයි අ්ටයි එකතු කරම් උත්තරයාව විසි අතර.. හරි සරලයි පුතේවවා. අපි නිකං හිතන විදිියන අපිට හදාගත්නතියෙන් අපි මේ මේ චූටි තැන් අපි අල්ලන්නේ නැතුව යන්න හද නොව එකයි තියෙන අප එචර හිතන්නේ. මේක ලිසිම ප්‍රශ්නයක්. පාත රූපසරලාා ඇසුරින් පිළිඳරු සපයන්න එක් ්‍රීඩාවකට පමණක් කැමති පිරිස කුමක්ද. එක් ්‍රීඩාවකට විතරක් කැමති වෙන්න. ගොල්ො මුහකොටොත් තින ඒක විතර කැතිමි මේගොල්ලො මෙයා එක ක්‍රීඩාවට විතරයි කැමති මෙන්න මේගොල්ලොම ඒකට විතර මෙතර ඉන්න මේ කට්ටිය ඒකට විතර එම් දහ ඇයි දෙකයි තොලායි තොළ එකකයි දහතුන එනම් මුත්තරේමකක්ද ඒකට විතරක් කැමතිකට්ටිය දහතුන් දෙ මේ හත් වෙන හදෙන ඒ අපිට ගන්නබේ ඇයි ඒ මේ මේ ක්‍රීඩාවල්තුනට මෙයා අයිති වෙලා දීනවොද නෑ එයා හබැ ක්‍රීඩාවල්වට කැමති මේ ක්‍රීඩාවල්තුන්ට එයා කැමති නෑ එයිට ක්‍රීඩා දෙකට පමණක් කැමති පිතිස කොපුණද ක්‍රීඩා දෙකට දෙේකට මෙන්න තින ක්‍රීඩා දෙකටමින් මෙයා කැමති ක්‍රීඩා මේ වෘත්තයටත් අයිති මේ සරජු කෝණසය ගන්නන්නේ පුෘථයක යන්න වොලිබෝල් වොලිබෝල් සහ එල්ෙ මේ දෙකටම කැමති මෙන්න මෙයා ඇතුනයි මෙතන ඉන්න හය දෙනා එයක් කැමති ත්‍රකකාෝනේ තිය ක්‍රිකට ක්‍රිකට වොලිබෝල් ොටයි මෙන්න මෙයා කැමති එල්වලටයි ක්‍රිකට්ටටයි එහ හය නමය තුනතුන එක් කහු කරහම එන උත්තරේ තමයි තියන්නේ නමේ තුනයි දුයි දොහයි හැයි දහ අල්ටයි හරි. ටය එකළඟ පිහිටි සංඛ්‍යා දෙකක එකතුව පහළවකි ඒ කුඩාම සංඛ්‍යාව කීද එකළඟ පිහිටි සංඛ්‍යා දෙකක එකතුව පහළවකි එහතලිස් පහකි ඒ කුඩාම සංකඛ්‍යාව කීද දැ මොකද පුතය කරන්නේ මොකද කරන්නේ හතලිස් පහ එකළඟ තියෙන සංක්‍යා දෙයක්න්න අගේ වෙන්න පැන කළඟ ඒනම් හතලිස් පහෙන් අඩුගරාකීයදද එකක් උත්තරය කියීයද අතලි සතරයි මේ හතලි සතර බැදෙනවා කියද දෙකේ. දෙකයි දෙකයි හරිද එහෙනම් උත්ත්‍රේ කියද විසි දෙකයි. දැන් විසි දෙකට අතරින් අපි අඩුකරපු එක තියෙනව එකයන්න විසි තුන්න. මේ දෙකකට එකතු කර හමතමයි එන්න කියද අතලිස් පහ එදා කුඩාම සංක්‍යාව කියද විසි දෙ තිස් සතරඉඩු ප්‍රශෙන් . <tacos> <bak surveys> <developed� Voges> එකනක් හැමෝගමගේ හොඳ මට්ටමින් සි සිට හැත්ත දෙකක් විතර රගේ ලින හොඳට හොඳයි මේ කත්තය වගේ මතමයි මේ තිස් පස්රක මේක තා හොඳ මට්ම සිට හැත හයක් නිවැරදි මේක තියෙන්නේ මේ දෙක ආවානම් ඊලඟට එන්න තියෙන්නේ මේ පැත්තර අනක් දෙක ඕන නවල මේ පැත්තට අනි දෙ නනේ තෙල්ලම තන්ට උත්ත්‍රේගන්න ීම ඇද සා තාව මෙටම මෙතන පොඩි වෙනසත් තිරබති මෙන්න මේදකේ තියෙන දුර්වල්ලතා මේති මේ දුර්වතාහයති නිකම්ම මේක ගන්න පුළුවන්ද බැරිද ගන්න පුළුවවා. හරි පහසු එහෙම ගන්නකොට ලේසි ගානක් මේකත් ඒ ජාති වතමයි. මේක තිය මේ අඩු ප්‍රමාණයන මෙතන්ට රූපේ හිස්තන්න ගැල්පන කොසර රූපකොරස තෝරත් මේ මෙතන් අපි අරගත්තාමකෝම ැදිලති මේ හැමකම් හැදලතිට පොකරක් ඉදිර මෙ මෙහෙම. හැ මේ උත්තරේ තිය එකයින මිතරන තියෙන් මේ අනි පැත්ත දෙ තිය. හරි ලේසි මෙම සංසන්ධනාත්මකෝ බල්ල කරන්න තියෙන සරල පහසු ලේසි ගාන. මකන කෑලි පහක මිලට මෙන මිති සත්තනි පශ්නය විස්තිස් අට විනි ප්‍රශන අමාරු මකණ කෑලි පහක මලට පැන්සලාම් ිලට ගත හැකිය පැන්සල් දෙකක මලට පෑනක් විිලට ගත හැකිය පෑන්ක මිට ගත හැකි මකන කෑලි ගරන්න කියද කිය හ. ෑලි පහ පහක් මන කෑලි පහකට ගන්න පුළුවන් මොකද ගන්න පුුවන් පැන්සලක්. හරිද පැන්සල මිලට ගත හැ කිය පැ පැසල් දෙක් ම පැන්සල් දෙකක් කියන්නේ පහේවා දෙකක් වැඩි කරහම කියද දහයක් ගන්න පුුවන් මනද පැන්සල් දෙහෙකට ගන්න පුළුවන්ම ගත්ද ගන්න පුුවන් පෑන. ඒ. ට ඒ දාය වැඩිුවෙන්ෙන්ද දෙකේ ගත්තනයකද විස ඔබ ඉතා හොඳින් පිළිතුරු දීර යෙනවා තිස්සත් ඔවු හොඳ මටර සිට හැත්තක් විතර හොඳ මට පිළතුර දීර තියෙනවා මේක තන රද්ධකර තියවා පහත දැකෙන රූපයෙන් කියවෙන අදහස නිවැරද පිළිතුර වන්නේ මේ එකක බල Bට එ බලන්පතේ මේ පාදය සමාන්නම් මේ පාදය සමානම් මේකත් සමානය මේක සමාන මේක සමාන මේක සමායි ග මේක සියමයි මෙතන සයමයි මෙතනයමයි මෙතන සියමයි හරිද තවට අහනෝ. B සිටඒD හරහා Bී සිටඒAD හරහා BසිටඒD හරහා ඊ දක්වා යන්න දුර එනම් බලහදල වහදමුකු ඒ දීහරහා ඊවලට දුරකීයද එකන මේ දුර Cයි දෙසියි තුන්සියයි තුන්යියි හා මේ ගානත්තින් රයි. ගමන් කරන දුර. බීසිට සී සිට සහරහා ඩීහරහා ඊට ගමන් කරන දුරට සමාන්ධ කියල හන්. එම් මෙතනනCIයි දෙසියි තුන්සියයි. ඒ දක්වා ගමන් කරන දුරට වඩා වැඩිය. මේක එහම හරියත් තිර බව ඇත් හැබැයි නිවැරදි අදහක නිවරදිී පි එක එහෙම ගන්න පුල්ල දැ එකක බලුන් අපි B සි Fර F හරහා E හරහා D එක ඇන මෙන්න මේ ගමන් මාර්ගය සහ සහ දක්වා ගමන් කරන දුර. B සිටඒ හරහා B සිඒ හරහා, ඒ හරහා ඩී දක්වා දුරට දක්වා ගමන් කර දුරට සමානය මුකද කියා මෙතලින් එනකොට තුන් සීයි මෙතලින් එනකොටයි දෙසයි තුන්යි මේ දෙක සමාන ඇැදද සාමානයි හරිද නැද්ද හාරි දැන්තේරුම් ගත්තද ඉනගේ ඉහත පිළිතුර දෙබ නිවැරදිී දෙකම නිවැරදිී එක අපිට ගන්න වන්න වඩාත් කොයික මේකත් හරි මේකත් එ කොයිකත මේ කිය අපේ උත්තරේ වෙන් මෙන්න මේ එකතමයි අපේ උත්තර ැයි මේ උත්තර දෙකම හරි නමුත් අපි මේ දෙක හදන්න නොනෙම බානකු මේ මෙතන Cයි මේ ගමන් කර දුරහාහා හරහි දක්වා ගමන් කරන දුරට වඩා වැඩිවි ඩ දැහරි ඒ උත්රත්තරි මේ අත්තර යන පිහත පිතුරු දෙකම නිවැරදිය මෙහි තිස්නම වැඩිපුරම තියෙනෙමොවා අකුරු අල්පප්‍රාණකුරුත් සරක්ෂරය මොනුවක්කත් ගන්නව අපි ගන්නේ නෑ ගන්න මොනවද. අකුරු විතරයි. ඊළඟකපුතේ තියෙන්නේ ඒලක්කාම් විතර. යත් ේද ඉරටේ. හැබැයි මේ පොදුවේ අපි අරගත් න්සිල්ල මොනවද ඉලක්කා දැන්දැක් අද වැඩි.. දැම්ම අරත්තරන් දුපපුතේ ඕොන දැන් තමුන් ප්‍රශ්්‍රපත්තරට පිළිතුරු ියනකොටම අනි ක්‍රමවේදම අවශ්‍යවෙන්නේ නෑපුත. අපි ළුවන් චිත්‍ර විදිර ඇඳල හදාග. සටහන්න අපිට ද අලහදාගන්න පුළුවන්. නැතේරුම් ගත්තද හරි දැල් ලබන සතිරීම වැඩක් කරන්නමොකද ලබන සතිය ලියන මේේ දෙවිනි ප්‍රශ්පත්‍රය තේ හහි දමයි රත්තරන් දුලපුතා ලැසෙල ඉන්න සිකුරාදස සිකරධරාචී දො හ ඉඳලා ඉර රාචව ද හැෙනක කාලේති නඔබට ලියන්න ප්‍රශපත්‍රේ ඩව්ලෝඩ්රගන්න නතම් භාගත කරන්න පුුවන් සූදනන් වෙලායින්. ඒවගේ මතමයි අද අදහවස තව පෑකන් අප ය නෝග ැන්ග දට මොකො. සිංහලත් එක්ක කතා කරන්න එහමන හව සහටයි නැවත අහු සිදනටම සුබ දසක් කෙල පත් නක රතරන් පොතේ අයිබෝන් සිද පොතේ අන පත්ත කනවා කලතරට කහමාරක් දන්න මා ගානික සසූ හයයි නේද. ආ ඒක මේ තම්විත් පරිපුූ! නෝ!ුග ුග! එක්ස්මී යවා රයිටන්කල් අයිති ඉදිස කාගශි. DDP ඉියුකේශන් හැම කිතනටම ස්කෝලයක්.